ආයුබෝවන් ඔබ සැමටම මේ වැඩසටහනට අද අපිත් එක්ක සම්බන්ධ මගේ මිත්‍ර ප්‍රභාත්. දැන් මම පොඩි හැඳින්වීමක් කරන්න ඕන. හේතුව ප්‍රභාත් මා එක්ක දුරකථන සංවාදවලට යෙදුණා දැන් මාස කීපයකට උඩදී. ඉතින් ඊට පස්සේ එක පාරම රාඩයකින් ගියා, මෙයා වල්ලගන්න බැරි වුණා. මට පස්සේ තේරුණා එක මගේ වැරද්දක්. මොකද ඒ ටෙලිෆෝන් නම්බරේ මං වැරදි දේ විදිහට ලියාගෙන තිබුණේ. ඉතින් කොහොම හරි අම්බු ලෙස මං හිතන්නේ ඉතාමත්ම වටිනා අවස්ථාවකදී තමයි මට නැවත ප්‍රභාත කන්ටැක් කරගන්න හම්බුනේ. මොකද අපේ ඒ දවසල කරපු සංවාදවලදී අර අපි හැම වෙලෙම කියන්නේ පෙර නොඇසූ දහම කියන එක. එතකොට ප්‍රභාත් ඔයාව ආදරෙන් පිළිගන්නවා මේ චැනල් එකට, මේ සාකච්ඡාවට. මේ මම අපි කාලයක් ඉතුරු කරගන්න ඕන හින්දා විශේෂයෙන්ම මේ චැනල් එක නරඹන කට්ටිය බොහෝ ගවේෂකයෝ. අර අපි කාලයක් තිස්සේ ඒ කියන්නේ මොකද්ද සත්‍ය, මොකද්ද මේ ජීවිතයේ සහ පැවැත්ම කියන එක ඇත්ත කියන එක. එතකොට දැන් මට දැනට මත්තන අවුරුදු 15කට උඩදී එක මිතුරෙක් හම් වෙලා ඔහු ඉන්නේ බදුල්ලේ. එතකොට ඔහු මේ දහම් දේශකෙක් නොවේ. නමුත් ඔහු මේ අනිත් එක මේ අර ලස්සන්ට සිංහල භාෂාව හසුරුවන පුද්ගලයෙකුත් නෙමේ. ඉතින් දවසක් මේ නිකන් අපි මේ ජීවිතයේ පැවැත්ම ගැන කතා කරනකොට මෙයා මට කිව්වා මේ ඔබේ ශරීරය දන්නේ නැහැනේ මේ මොකද්ද වෙන්නේ කියලා. ඔබේ ශරීරය දන්නවද? නිකන් මේක හරි ක්‍රූඩ් විදියට ඇහුවේ. දැන් අපි ඔක කියන්නේ ඇහැ දන්නවද, කන දන්නවද? ඒ මං අහන්නේ ඔබේ ශරීරය දන්න. මං ඕ ඉතින් ශරීරය දන්නේ උනාට මේ ඔලේම කියන නෑ. එතකොට දැන් මේ වෙන සිදුවීම කොහෙද දැන්? ඉතින් දැන් මොලේ කියලත් ඔය අල්ලගන්නේ මොකද්ද? මොලේ කියලත් අල්ලගන්නේ කොහොමද? ඊට පස්සේ ඒ යාළුවා මට කිව්වා දැන් හීනේකදී කොහෙන්ද බලන්නේ, දැන් හීනේකදී කොහෙන්ද ඇහෙන්නේ කියලා. දැන් එදා ඒ කියපු දේ මං හිතන්නේ බොහෝ කාලයක් ගියා. මොකද්ද ඔහු කියන්නට උත්සාහ කරේ කියලා, මේ ජීවිතය සහ පැවැත්ම කියලා අපි හිතාගෙන හිටපු විදිය. එතකොට මට මතකයි එයා කිව්වා අන්තිමට, මම කිව්වා දැන් මේවා තියෙනවානේ, මේ හැම එකක්ම තිය මං අල්ලපුවම අල්ලනවානේ, මට පේනකොට පේනවානේ. එතකොට ඔබ කියන්නේ දැන් මේ මෙහෙම එකක් නැහැ කියලා. නෑ, ඒ ඔයා හිතාගෙන ඉන්න විදිය කියලා කිව්වා. දැන් ඔයා හිතාගෙන ඉන්න විදිය කියපුවාම ඔහු එදා ඒ කිව්වේ අවිද්‍යාව රැවටීම අන්න දහම තමයි ඔහු ඒ කිව්වේ. ඉතින් මෙහෙමයි ප්‍රභාත්, මේක දැකපු කට්ටියට එක්කෝ මේක දකිනවා, එහෙම නැත්නම් මේක දකින්නේ නැහැ. මම මගේ අදහස තමයි ඔය මැද්දේ ඉඳන් නිකන් අර මොකද්ද කියන්නේ ඇනලයිස් කර කර විමර්ශනය කර කර ඒක මම හිතන්නේ, මම කියන්නේ මේ පළ රහිතයි මේක කරන්න එපා එහෙම නෑ නේ. මම කියන්නේ අර ඉංග්‍රීසියෙන් කියන either you see it or you don't see it කියලා. ඉතින් අපි එතනින් පටන් ගමු ප්‍රභාත්. දැන් මට මතක නෑ අපේ අවසාන සාකච්ඡාව අපි කොතනද කරේ කියලා. හැබැයි මට කියන්න, ඔබ දැන් ජීවිතය සහ පැවැත්ම කියලා මේ අපේ සමුතියෙන් මේ කියන දේ එය එසේද? එහෙම නැත්නම් ඔබ දකින්නේ කොහොමද? අයිබුවන්, මුලින්ම බොහොම ස්තුතියි ඔයත් එක්ක සම්බන්ධ වීම ගැන. ඒ වගේම සතුටුයි ගොඩක්. ජීවිතය සම්මුතිය කියලා හඳුන්වා දෙත සහ දැනගන්න. දැන් මම සම්මුතිය ගැන අද මේ වෙලාවේ කතා කරන්න මම ඇත්තටම දන්නේ නැහැ. මේ සම්මුතියේ පැවැත්ම තුලින් ආවේ නැත්තම්, එතකොට මම කියනවා නම් මේ පැවැත්ම මේ සම්මුතියේ තියෙන දෙයක් නැත්තම් බොරුවක් කියලා. ඒකත් එතන ගැටලුවක් තියෙනවා. හරි, ඒක සම්පූර්ණ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක ඔබෙන් ටිකක් අපි ගවේෂණය කරලා බලන්න ඕනනේ. හරි, කුමක්ද මේ ඇත්ත කියලා Tamanට දැනෙන දේ. දැන් අපි ජීවිතේ බොහෝ වෙලාවට මේ හරි කැමති දැනුමත් එක්ක ජීවත් වෙන්නේ. අපි දැනුම අස්සේ හොයනවා විවිධාකාර දේවල්.
අපි ටිකක් මේ කතාබහ මේ ආගම සියල්ල පැත්තකින් තියලා නිකන් හෘද සාක්ෂියත් එක්ක ගියොත් මං හිතන්නේ මාර වැදගත්. ඒක කිසිම තැනකට ලඟු කරන්න ඕනේ නැහැ එතකොට. ඉතින් එතකොට මුලින්ම මේ අපිට නමුත් හම්බ වෙනවා මේ පැවැත්මක්. අපිට කියලා දෙනවා පැවැත්ම ජීවිතේ මෙන්න මේක තමයි පැවැත්ම. මෙහෙම ගියොත් ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ දේවල් තුල ජීවත් වුණා හැමදාම මහන්සි වුණා. ඉතින් ඒවයි ජීවත් වෙලා ටික කාලයක් ගියාට පස්සේ අපිට තේරෙන්න පටන් ගත්ත මේ කිව්ව දේවල් පොඩි අවුලක් තියෙනවනේ අපේ ඇතුලෙන් බැලුවට පස්සේ. ඈ සමහර වෙලාවට දැන් අපි හරි කියලා හිතන් ඉන්න දේවල් සමහර තැන් වලට ගියාම වැරදි වෙලා. අපි ඔළුවේ තියාගෙන ඒ දේවල් එක්ක රණ්ඩු වෙලා මිනිසුත් එක්ක ගහගෙන දැන් අපිට ඊට පස්සේ තේරෙන්න ගන්න අපි මාර මෝඩයිනේ. එතකොට සම්මුතිය කියන දේ එකිනෙකාට සාපේක්ෂව පැවැත්ම නිර්මාණය වෙන තැන අනුව වෙනස් වෙනවා. එතකොට අපි මුලින් මේක තේරුම් ගන්න ඕනේ. එතකොට අපි කවුරු හරි කියන්නේ සම්මුතියෙන් ගැලවෙන්න යනවා කිය ගියත් ඒකත් තවත් සම්මුතියක්ම පමණයි. සංකල්පයක්. ඒක තේරුම් ගන්න. සම්මුතියෙන් ගැලවෙන්න යනවා නම් ගැලවෙන්න යන්නේ තවත් සම්මුතියක් නිර්මාණය කරගෙනම පමණයි. නමුත් අපි බැලුවොත් මේ සම්මුතියෙන් ගැලවෙන්න යන කෙනා නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා. අන්න එතන පොඩි හොයන්න යමක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ අපි ඉස්සරහා බලාගෙන දුවන්න දුවන්න අපිට හම්බෙන්නේ දැනුමක්. අපේ පැත්තට හැරිලා අපි බලන්න ගත්තොත් අපිට අත්විඳීමකින් අපිට දෙයක් හොයා ගන්න පුළුවන්. අන්න ඒක නා නිශ්ශබ්ද වෙනවා. නමුත් දැනුමකින් හොයන කෙනාට මේක කවදාවත් සත්‍යයක් හම්බෙන්නේ නැහැ. සත්‍යයක් විදියට තවත් දැනුමක් හම්බෙනවා. ඒක සම්මුතියෙන් වේවා ආවගමක ඒ කියන්නේ සම්මුතිය ඇතුළේ තියෙන කුමක් හෝ දෙයකින් හම්බෙනවා. ඉතින් ඒ දේ අවසානයේ අර ඒකේ ගැටේ ලියා ගන්න බැරුව අවසානයේ මානසික පීඩාවලට ලක් වෙනවා. හරියට අර සර්පය අල්ලන්න ගිහිල්ලා හරියට ඔළුවෙන් අල්ල ගන්න බැරුව නැට්ටෙන් අල්ල ගත්ත වගේ වැඩක් වෙනවා. ඒකෙන් ගැලවෙන්නේ ඊට පස්සේ ජීවිතේටවත් බෑ. ඉතින් ඊට වඩා ප්‍රබත් මාර බරක්නේ. ඒ කියන්නේ අපි දැනුම ඉගෙනගෙන 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 දැන් තාමත් හොයනවා. තාමත් එතකොට කොතනද නවතින්නේ? දැන් මම දන්නවා බොහෝ දෙනෙක් ඒ දහම යයි ඒ කට්ටියගේ විදිහට ඒක අර්ථකථනය කරනවා. ඒක නිසා මම හිතන්නේ දැන් ප්‍රබත් කියපු හොඳම දේ තමයි තමන් දෙසටත් හැරිලා තමන් දෙසට හැරුණාම අර එතකොට එකපාරම වෙනවා අත්දැකීම අත්විඳීම කියලා දෙයක්. දැන් ඒකත් සංකල්පයක් හැටියට ගන්න පුළුවන්. මම කියන්නේ අත්දැකීම අත්විඳීම කියන්නේ තමන්ට හැඟෙන දැනෙන පෙනෙන දේ කියන්නේ මේක හරිද කියලා බලන්න පුළුවන්. හරි ප්‍රබත් යන්නේ එතනයි. ඔව් ඒක වෙන මෙහෙමයි අර අත්විඳීම තැනට ගන්නකොටත් අපි හරි ප්‍රවේශමෙන් කතා කරන්නේ මොකද මේ භාෂාව කියන දේ හරි වැදගත් මෙතන. මොකද භාෂාව කියන දෙන් අපි ගන්න ඕනේ අපිට යමක් තේරෙන විදිය පමණයි. නමුත් භාෂාව කරේ තියාගෙන හරියන්නේ නැහැ. මොකද භාෂාවකට අහු වෙලා තියෙන මෙතන වැදගත්ම කාරණාව. දැන් භාෂාව කරේ තියාගෙන මේ ගෙවල් ගෙවල් රණ්ඩු වෙනවා ගම් ගම් රණ්ඩු වෙනවා රට රටලු රණ්ඩු වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා මුලින්ම මේ භාෂාව කතා කරනකොට මේ භාෂාවටම තමයි මිනිස්සෙක් වුණාම ටිකක් තමන්ගේ පැත්තට හැරිලා බලන්න කියලා කියන්නේ තමන්ගේ ගෙදර. දැන් අපි දැන් පේනවා මේ ජීවිතයේ මිනිස්සු එදා ඉඳන්ම හොයන්නේ අනුන්ගේ ගෙවල් වල ගිහිල්ලානේ නිදහස. අනුන්ගේ ගෙවල් වල ගිහිල්ලා නිදහස හොයලා හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ කවදාවත්. එන්න ඕනේ තමන්ගේ ගෙදරට. තමන්ගේ ගෙදරට ආවට පස්සේ තමන්ට පේන්න පටන් ගන්නවා තමන්ගේ අඩුපාඩුකම්. දැන් අනුන්ගේ ගෙවල් වල ඉන්නකම් මම යන්නේ මගේ ගෙදර ඔළුවේ තියාගෙන. මගේ ගෙදර මෙහෙම කරගන්න ඕන මට නිදහසක් ඕන නිවීමක් ඕන ආගමක් තියෙනවා ජාතියක් තියෙනවා. නමුත් තමන්ගේ ගෙදර හැරිලා බැලුවට පස්සේ අපිට මේ ආගම ජාතිය මේ සියල්ල සංකල්පනා ටිකක් විතරක් කියලා පොඩි හදහසක් එනවා. කියන අපි ඔළුවේ තියෙන ඒක තේරෙන්නේ තමන්ට අවංකව බැලුවොත් පමණමයි. දැන් මට අවංකව බැලුවොත් මම ආගමක් වෙනුවෙන් හරි දහමක් වෙනුවෙන් හරි රණ්ඩු වෙන්නේ මම සම්පූර්ණ මගේ ජීවිතේ පාවදේලා. ඒකේ අවියාජත්වය මෙතන වැදගත් වෙනවා. ඒක හැබැයි අපහසුයි කරගන්න මිනිසුන්ට. මේ මූලිකම කාරණා වෙන්නේ අපි දැන් අර අපි මේ සමාජය පුරා අපිට පේනව දහම හොයන අය, දහම ගවේෂකයෝ. ඉතින් දහම ගවේෂණය කරන්න කලින් මම කියන්නේ අපි දහම ගවේෂණය කළත් අපි ඇතුලේ හිස් බවක් තියෙනවා. ඉගෙන සැනසීමක් නැත්තම් අපි හොයන දහමින් වැඩක් නැහැ. එතන මොකක් හරි ගැටලුවක් තියෙනවා. තමන්ට තේරෙනවා මෙතන මොකුත් හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ අනුන්ගේ ගෙවල්වල තමයි දහම හොයලා තියෙන්නේ. එතකොට හොයන්න ඕනේ තමන්ගේ ගෙදර දහම. මොකද තමන්ට ඕනේ ජීවිතේ. දැන් මම ඔබතුමාගේ ජීවිතේ අත්දැකීම් ටිකයි ඔබතුමා කියන කතාවයි මගේ ජීවිතේට සම්පූර්ණ ඇප්ලයි කරලා හරියන්නේ නැහැ. ඉතින් මගේ ඇතුලෙන් බලන්න ඕනේ මගේ ලෙඩේ මොකද්ද? මගේ ලෙඩේ මොකද්ද? මට බෙහෙත් ටික ගන්න නම් මගේ ලෙඩේ ගැන මම දැනගන්න ඕන. එතකොට මම අනුන්ගේ බෙහෙත් දීලා හරියන්නේ නැහැ.
හරි බෙහෙත් ඔක්කොම අරගෙනත් හරියන්නේ නැහැ. ඊළඟට දැන් බෙහෙත් මිනිස්සු තුණ්ඩුව, බෙහෙත් තුණ්ඩුව තියාගෙන ඒක කාලා හරියන්නේ, බෙහෙත් තුණ්ඩුව ගුලි කරලා කාලා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. තව බෙහෙත ලියලා දීපු වෙද මහත්තයද වැඳ වැඳිලා හරියන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන මුලින්ම. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේම ඇත්තටම තමන් තමන්ට අවංකව තමන්ගේ දෙස බැලුදාට පමණයි. අවංකව අවියාජව බලන්න ඕන හදවතට එකක. අන්න එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ දහම කියලත් අපිට දැනුවත් වීමක්ම පමණයි මෙතන තිබිලා තියෙන. ඒ කියන්නේ පොත්පත් වලින් හරි මේ දහම ලියපු අය හරි ඒ ලියලා තියෙන්නේ ඒ අයට දැනෙන විදිය දෙයක්නේ. එතකොට අපි මුලින්ම අපි අර කියන්න උත්සාහ කරේ මේ භාෂාව හැදිලා තියෙන යමක් දැන ගැනීම පිණිස පමණමයි. දැන් මම ඔබතුමාගේ නම කියලා සඳහන් කරලා කතා කරාට ඔබතුමාගේ නම ඔබතුමා නෙමෙයි, නම දැන ගැනීම පමණ. එතකොට ඒක ඇතුලේ තියෙනවා යම්කිසි දේවල් ටිකක්. ඒතර අපි මොකද්ද කරගත්තේ? අපි දහමේ කියලා කිව්ව ගමම කරට ගත්තා. ආයි තවත් ආයි නෝ හෙල්ලු එන්න එපා කවුරු හරි ළඟට, මම මේව දන්නවා, මම මෙහෙම කෙනෙක් කියලා හදාගෙන එතරම් ප්‍රශ්නයක් වෙලා ඉවරයිනේ. එතකොට අපි භාෂාවෙන්ම අහු වෙලා එතනින්. එතකොට අපි බලන්න ඕන අපේ ඇතුලෙන් මේ හැම දෙයක්ම මේ අපේ කියන ගෙදර අඩිතාලමේ ඉඳන් මේ වහල දක්වා කොහොමද අපි නිර්මාණය කරගත්තේ? ඒ නිර්මාණය කරගත්ත ගෙදර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි මේ කොයිතරම් මේ ලෝකෙ මිනිස්සු විවේචනය කරන් ගිහලා දහම ගවේෂණය කරන් ගියත් වැඩක් නැහැ. කවදා හරි මොන කෙනාට වුණත් මේ මහ ගෙදරට එන්න වෙනවා. මහ ගෙදර තුල හොයන්න වෙනවා. හොයන්න අර අදහස තමයි දුන්නේ ওই ධර්මයේ කියන දේ. සාසුවරු දේශනා කරේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැනගන්න හොයන්න කියලා පොඩි අදහසක් දුන්නා. ගවේෂණය කරන්න කියලා. හැබැයි ඒක දැක ගන්න බැරුණේ අර අපි මහා ලොකු ටිකක් කරේ තියාගෙන යනවනේ. ඒ කියන්නේ මේක අපි ප්‍රභාතවා ඔයා හොඳ වචනයක් මතක් කරන්නේ තමන් තමන් අවංකයි, අවංක වෙන්න ඕන කියලා. ඒ අවංක වෙන්න ඕන තමන්ටම කියන එක අර ඕක තැනකදී මම මේ වගේ සාකච්ඡාවකට කරපු අර මෙනිවියක් කියලා කිව්වා you should be brutally honest කියලා. ඒ කියන්නේ brutally honest. ඒ කියන්නේ අපට කොතනකවත් අර එකක් හංගගෙන ඉන්න බෑ අපි සම්බන්ධ දිහා බලනකොට. හරි ප්‍රභාත් කියන්නේ ඒ ඒ කියන්නේ ඇත්තටම මේ ඒ ඒ මාර්ගය කියලා අපි හොයන දේ අපිට පේන්නේ නැත්තේ අපි හැමතිස්සෙම අනුන්ගේ ඇස් වලින් ලෝකේ බලන්නේ. අපිට අවියාජ වෙන්න බෑ ඔය කියන හෘද සාක්ෂිට අවංක වෙන්න බැරි වෙලා තියෙන අපි හැමදාම කොන්ද නවාගෙන වැලක් වගේ හොයනවන එක එක දේවල්. ඇයි අවියාජ විදියට අපේ ජීවිතේ දිහා බලන්න බැරි? අපිට මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් අපි ওই ධර්මයේ කියන දේවල් අර මං කිව්ව මුලින්ම අපි පැත්තකින් තියලා හදවතට කතා කරමු. අපි ඇත්තටම අපේ ඇතුලේ තියෙනව නේද අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කියන යාළු මිත්‍රයන්ට එක එක හැඳින් නේද බෙදන්නේ? එතකොට මං අහන්නේ කාටද ඔය වංචාව කරන්නේ? අපි යාළුවන්ට එතනින්ම ඒක බෝල්ඩ් අවුට් නේ. يعني කෙලින්ම හිට් එකක් ඉතින් එහාට මං අහන්නේ ධර්මයක් කියලා හෙව්වත් හම්බෙයිද? ඉතින් අපි අන්නේ එකේ මුලින්ම අපේ මේ අඩිතාලම බලන්න ඕන අපේ ගෙදර. එතකොට අපි අවියාජ වෙන්නේ නැතුව අපිට නිදහස් වෙන්න අපි හොයන දේ දෙක ගන්න බැරි වෙලා තියෙන අපි හැමතිස්සෙම චරිත රඟපාන්න පටන් ගන්න තියෙන ඇතුළේ. අපි හැමතිස්සෙම වාසියකට. ඒ කියන්නේ මම හැමතිස්සෙම කියනවා අපි අනුගමනයෙන් හොරොප්පු ලියා ගන්න. හොරොප්පු ලියා ගන්නවා. මොකද ඒක වාසියද? දැන් මේ හොරොප්පු ලියපු වර්ධන තමයි මේ දඩුවම දීලා තියෙන්නේ. මොකද හේතුව අපි මේ ජීවිතේ ජීවත් වෙනකොට අපි දන්නවා මේ සම්මුතිය තුළ අපි සාමාන්‍ය වරදක් කරාට පස්සේ අපිට දඩුවමක් තියෙනවා. අනිවාර්යයි ඒක. ඒක විඳින්න විඳිය යුතුමයි. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා අපේ ඇතුළට ගවේෂණය කරලා බලනකොට අපි ලියපු හොරෝප්පු ටිකට වන්දි ගෙවන්න SMS එක වන්දි යන්න ගෙවන්න සාකන්න කන්දර ගත්ත කන්දර. හැබැයි පොඩ්ඩක් ඉන්න දැන් ප්‍රමත් මෙහෙම දැන් ඔය දැන් සම්මුතිය කියලා හරි දැන් ඔයා ඔහම කිව්වට අපිට පුළුවන් ද එහෙම අභ්‍යාජ නොවි ජීවත් වෙන්න? මොකද දැන් අපි හැම වෙලේම රඟපාන්න එපා. අපි උදේට නැගිට්ටත් පවුල් අපේ දරු පවුල් එක්ක හිටියත් අපි එළියට ගියත් කාර්යාලයේ වැඩ කරත් එදිනෙදා හම්බ වෙන කෙන යාළු අතරේ නෑයෝ අතරේ අපි තනිකර අපි ව්‍යාජයනේ තනිකර ව්‍යාජය. මොකද අපි හැම වෙලේම ඒ අර අනුග්ගේ ඇස් වලින් අපි බලන්නේ. ඒක ආයේ කතා දෙකක් නෑ. නමුත් ප්‍රභාත් යෝජනා කරනවාද ඒ එතනමයි ප්‍රශ්නේ කියලා. මොකද එතන කඩා ගන්න බැරි තැනක් නේ අපි මේ සම්මුතියෙන් බැලුවොත්. මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඔයා කල්පනා කරලා බලන්න පොඩ්ඩක් මෙන්න මේම දෙයක්ත් විතර තියෙනවා. ඕක කඩා ගන්න බැරුව පුළුවන් ඔය කියන භූමියට ඇතුල් වෙන්න. හරි හරි මට තේරෙනවා. දැන් මම කියන්නේ එහෙමයි. ඉතින් අර 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 බුදුහාම ඔව් නෑ
අර මං කියන්නේ උදාහරණ දුලා තින ඕන තරම්. නමුත් එතනේ මම කියන්නේ මේ මේ එහෙනම් ප්‍රභාත් යෝජනා කරන මේ සමාජයේ ඇවිල්ලා තියෙනවා තැනකට ආපහු හැරෙන්න බැරි. අපි දැන් කලෙක්ටිව් විදියට, කලෙක්ටිව් විදියටයි ඉන්ඩිවිජුවල් විදියටයි ඇවිල්ලා තිනවා ආයෙ හැරෙන්නම බැරි තැනකට. කවදාවත් හැරෙන්න බැරි සීමාව පහු කරලා ඉවරයි. අපිට වෙනවා අපි ගැනම බලන්න. මොකද අපි අපි හිතන් ඉන්නවා අපි ඉන්න දෙමව්පිය යටතේ හෝ යාළු යටතේ හෝ ආදරවන්තිය යටතේ හෝ මේ සමාජය ඇතුළේ ජීවත් වෙනකොට අපිට වෙනවා චරිතය රඟපාන්න කියලා. නමුත් අපිට පුළුවන් නම් මම කියන්නේ මේක එක දවසකට එක මොහොතකට තමන්ගේ අර දැනුමෙන් බලන්නේ නැතුව මේක සතියක් දෙකක් මාසයක් බලන ජීවිතේ තමන් 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 කියලා ජීවත් වෙලා. ඒ කියන්නේ නෙළුම් කොළේට වැටෙන වතුර බින්දුව කවදාවත් එකතු වෙන්නේ නැහැ ඒක නෙළුම් කොළෙත් එක්ක. ඒක අපි ජීවිතේ හැමතිස්සෙම දකිනවනේ. එතකොට පෙට්‍රල් වතුර කවදාවත් එකතු වෙන්නේ නැහැ. ඒ වගේ අපිට පුළුවන් නම් අවිජා ඒ කියන්නේ අපිට ඕනනේ මේ ජීවිතේ නිදහස. දැන් අපි දකිනවා මූලික මට්ටමේ මිනිස්සු දේවල් ඉල්ලනවා දේවාලවල ගිහිල්ලා ලොකු පළතුරු වට්ටි තියලා. ඇයි ඉල්ලන්නේ? තමන්ට කැපවීමක් කරන්න බැරි නිසා නේද? මුදල් දීලා ගන්න නේද? දැන් මෙතනත් ඒකේම නෙමෙයිද කරන්නේ? නෑ ඒ එතන භෞතික භෞතික දේ තමයි. ඕනේ භෞතික දේ එතන හොයන්නේ. දැන් මෙතනත් හොයන්නේ ඒකම නෙමෙයි ධාත්‍යාත්මික විදියට. ධාත්‍යාත්මිකට හොයන්නේත් එතනම තමයි. ඉතින් කොහෙන් ගියත් අපි ඒ පොයින්ට් එක පහු කරන්න වෙන අපිට වෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මේ කෑල්ල මෙතනින් දකින්නකොට හරි ලොකුවට තේරෙනවා. නමුත් පුළුවන් වුණොත් කෙනෙකුට මේ කෑල්ල දැකලා තමම්බ. ඒ කියන්නේ එක මොහොතක පුළුවන් නම් පාපිස්සබ්බවටපත් වෙන ජීවිතේ. පාපිස්සබ්බවටපත් වෙන මේ සියල්ල මෙවිල්ල කකුල් පීදාලා යනවා. පාපිස්සක්කගේ ජීවිතේ ජීවත් වෙනවා. අන්න ඒ කෙනා මේ ලෝක ජයග්‍රහණය කළා. ඒ කෙනාට මං අහන්නේ තවත් ගැලවෙන්න දෙයක් තියෙනවා. නැත්නම් ඌ ගලවල ඉවරද සබාධර්මයෙන්ම? ඈ එතකොට ඇතුලේ එකක් තියාගෙන එකක් එළියට තියෙන එකක් එළිය රඟපාන්න හදන මිනිස්සෙකුට මං අහන්නේ නිදහස නිවීමක් තියෙනවද? ඉන්නේ කවදාකවත් මේ අපි මේ කතා කරන්නේ මහා ගැඹුරු ධර්ම ඊළඟට සතර සතිපට්ඨානය පටිච්ච සම්පදාය කතා කරන්නේ. නමුත් දැන් ඔයා අහන තැන මං හිතන්නේ කිසි කෙනෙකුට උත්තර දෙන්නවත් පුළුවන් තැනක්ද කියලා. අවංකව මං කියන අවංකව අවංකව හදවතට අවංකව මම කියන හදවත. දැන් මම මේ කතා කරන කෙනා මේ දක්වන ආදරේ කරුණාව මේක චරිතයක් විදියට රඟපානව නම් ඒක චරිතයක් මවල පෙන්වන්න හදනවා නම් ඒක මම හිතන්නේ ඒක පවතින දෙයක් කියලා. ඒකතර අපි වාසියකට හදාගන්නේ. මම කියන්නේ කඩේ වහන්නකෝ අර ගනුදෙනුව තියෙන කඩේ වහපු දාට නිදහසට ලැබෙනවා. ඒ කියන්නේ දැන් අවංකවම කියන වචනේ පාවිච්චි කරලා හැබැයි දැන් මම දන්න බොහෝ පිරිස් ඉන්නවා මේ ගවේෂණය කරන්නේ මවංකව. ඒ කියන්නේ ඇත්තටම අර අර මට කොහොමද මේක දැකිය යුතු කියලා. නෑ ඒක ඔය අපි දිගන්නවනේ. දැන් මම මේ වගේ වැඩසටහනක් කරලා කරපුවාම මට එනවා හෝ ගාල මෙසේජස්. එයාගේ ටෙලිෆෝන් නම්බර් එක දැන් මේකේ නමත් දැන් ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක ආලෙවයි 100ක් විතර I don't know what to do. හරි හරි මම කියන්නේ දැන් එතකොට ඒ ඒ ඒ සර්ච් එක වංකයිනේ ප්‍රතිති. එතකොටවත් ගැලවීම නැද්ද? මම අවංකවම හොයන්නේ කියන්නේ. බං අහන්න මේ ප්‍රශ්නය. ඒකත් නිකන් නිදහසක් හරි ලබා ගන්න වගේ යන ගමන. ඒක අර පොඩි චූන් එකක් මේක හම්බුණා මට නිකන් කූල් වෙලා නිකන් ඇඟ සීතල. එතකොට මම ඒකෙන් කිව්වේ ගන්න යන කෙනා පොඩ්ඩක් බලන්න ගන්න යන කෙනා කොහෙද ඉන්නේ කියලා. අන්න එදාට නෙවෙයි නිදහස හම්බෙන්නේ. දැන් අපිට දෙයක් අපිට හොයාගෙන යන තාක්කල් අපිට කරන්න සිද්ධියක් තියෙනවනේ. මේක අපි දකින්න ඕන අපේ තුලාන්තින්ම දකින්න ඕන. අපි හැබැයි ආපස්සට හැරුණා. කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. එතන දකින්න බැරි වෙලා තියෙන අර වාකුව දැන් මේ ගවේෂණය කරනවා අවංකව අවංක වචනේ ඇහෙනවා. මං අහන්නේ ඇත්තටම අවංක නම් ඇත්තටම ගවේෂණය කරනවා නම් එයා බලනව නේද ආපස්ස මේ අපිට පොඩි චූන් එකක් ගන්න හරි යන්න ඕනකම නිසා නේද මේක කරන්නේ? මෙතන ලොකු කාරණාවක් මතුවෙන. මොකද්ද කාරණාව? ඔබට පුළුවන් මම අහන්නේ මිනිස්සුෙකුට පුළුවන් නම් තමන්ගේ තියෙන දේ අනිකාට දෙන්න පිනක්වත් බලාපොරොත්තු වෙන්නේ නැතුව පින කියන වචනේ කියලා. ඔව් ඒක අර හැම වෙලේම ඒ කියන්නේ අර අර අන්කන්ඩිෂනල් ලව්. ඒ කියන්නේ මම යමක් දෙනකොට ආයි තමන් හදවත ඇතුලින් මට මේකට ආයි අනිත් පැත්තට කිසි දෙයක් එපා කියන එක. එපා කියන දේ අර අපි අදහසක් විදියට කිව්වට ඒක ඇත්තටම නාවුත් ඒක හදවතින් තියෙනවද කියන එක. තියෙනවා හැම මොහොතකම. එතකොට මං අහන්නේ කෙනෙකුට ගවේෂණය කරලා ලබා ගන්න දෙයක් තියෙනවද? ඔහුට මේ සියල්ල හිමි වෙලාද? දැන් අර පාපි විශ්ව වෙන තැනදී ආවිෂ වෙන තැනදී සියල්ල අහිමි වුණා වගේ තේරුණා. සියල්ල හිමි වෙලා නේද? සියල්ල හිමි වෙලා නේද? එතකොට
ප්‍රබත් ඔය වචන සියල්ල අහිමි වූ කෙනාට සියල්ලම ලැබේ කියන එක. හැබැයි දැන් මම තවත් අහන්න දැන් මම ඇත්තටම මේ ප්‍රබත් මම මේ අපේ නරඹන්නෝ ගැන හිතලා තමයි මම මේ ප්‍රශ්න ටික එහෙම් මෙහෙන් ඔයාගෙන් අහන්නේ. එතකොට දැන් අපි මේ ඔයා මේ පටන් ගන්න තැන මේ මේ ඒ පළවෙනි ස්ටෙප් එකෙම ඉවර කරගන්න පුළුවන් දෙයක් ඔයා මේ කියන්නේ. නමුත් ඒක පිළිගන්න කැමති කෙනෙක් ඉන්නවද කියන එකනේ. දැන් උදාහරණයක් ඇටියට අපි උදව්වක් කරොත් සමහර ඕක අවුරුදු ගානකට පස්සේ හරි කියනවා මං අර උටන් තරක. ඔව් ඊට පස්සේ ඒ කියන්නේ හැම අවස්ථාවකම in return something is expected. ඒක 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 හිත හිත ඇතුලෙන් පවා කියනවා. ඉතින් හරි ප්‍රබත කන්ටිනියු කරන්න මොකද මම බාධා කරන්නේ මම අර ප්‍රශ්නයක් අහනවා නම් අහන්නේ අර නර්මන්ඩන් ගැන හිතලා. ඉතින් මං අහන්නේ දෙයක් කැප කරන්න නැතුව දෙයක් ලබා ගන්න පුළුවන් ද මිනිස්සුෙකුට? මේ ජීවිතේ අපි හැමදාම දේවල් එකතු කර කර එකතු කර කර කරණි තුක්කෙවි. මං අහන්නේ කෙනෙකුට නිදහසනේ ඕනේ. නිදහසනේ ඕනේ Tamanට. ඒ කියන්නේ මේ ගවේෂණය කරන අය දන්නේ නැහැ මේ ගවේෂණය කරන්නේ මරණය කියලා. ඒක ලොකු මෙයාල හදනවා පොහොරයි වතුරයි දදා මැරෙන පැලේ මැරෙනකම් බලන් ඉන්නවා වැඩකින්. එහෙම එකක් තියෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ පැලේ මුලින් ගලවන්න. මුලින් ගලවන්න නම් අපිට වෙනවා අnder ඇතුළ විවෘත කරන්න. ඒ කියන්නේ මම දකින විදිහට මේ ජීවිතය කියන දේ හරියාකාර ගවේෂණය කරන්න පුළුවන් වෙන්නේ ආදරේ කියන යතුරෙන් දොර ඇරිය දාට පමණයි. ආදරේ කියන දේෙන් දොර අරින්න නම් අපිට වෙනවා ඇතුළ නිදහස් කරන්නම. නිදහස් කරන්න නම් වෙනවා අර චරිත ටික නැති වෙනවා. චරිත ටික ඉපදෙන්නෙම දැන් මම ඔබතුමත් එක්ක මේ කතා කරන දේ මම බලාපොරොත්තුවක් තියාගෙන ලොකු හීනයක් තියාගෙන කතා කරා නම් මට මේක නිදහසේ වචන හසුරවල මේක ගලාගෙන යන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ නැහැ ඒක. ඒක අවියාජ වෙන්නේ නැහැ. මොකද එහෙම දෙයක් කරන්න බෑ මට. මම ඔබතුමා නිසා නෙවෙයි ඒක නොකරන්නේ. මට මං ගැන මට බෑ මාව පව දෙන්න. ඇයි මං පව දෙන්නේ? මාව කිසිසේත්ම බෑ. අන්න එහෙම මිනිස්සුන්ට පුළුවන් නම් මට මාව පාවුණු දි ජීවත් වෙන්න පුළුවන් නම් මම කියන්නේ පාව දෙන්න එපා කිසිසේත්ම තමන්ගේ ආත්මේ. අපි වෙනවා දැන් අපි හැමතිස්සෙම මිනිස්සු අපි දකිනවා මේ ආධ්‍යාත්මික ගවේෂණය කරන්න ගිහිල්ලා මිනිස්සු ළඟ මේ වැල් වෙලා ඒ කියන්නේ ධනෙම වැටිලා ඒ කියන්නේ තමන්ට තමන් විශ්වාස නැහැ. තමන් අනුන්ගේ ඇස් දෙකකින් තමන් ජීවිතය බලන්න උත්සාහ කරනවා. ගවේෂණය කරන්නේ ගවේෂණය කරන්න මේ වටපිටාවේ ගෙවල් වල ගිහිලා දැනගෙන આવට කමන්නේ. තමන්ගේ ගෙදර පාව දෙන්න එපා. තමන්ගේ ගෙදරට ඇවිල්ලා ටික බලන්න මේ මොකක්ද මං හොයන්නේ. මම හොයන්නේ නිදහස. කිසිම රාමුකින් තොර ජීවිතයක්. ඒ ජීවිතේ හම්බෙන්න නම් අපිට අනිවාර්යෙන් වෙනවා රාමුලින් තොරව දකින්න. දැන් අපි ගවේෂකේ ආගම කියන දේ ගන්නවා. මේ ආගම හොඳයි මේක ඇතුලෙන් ගිහිල්ලා අපිට හොයාගන්න පුළුවන්. ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ කොළඹ කියන බෝඩ් එක හැදුනේ කොළඹ කියන තැනට යන්න මිසක් ඒක කොළඹ නෙවෙයි. ඒ කියන්නේ ඔයාලට මේ ගවේෂණ ජීවිත ගවේෂණය කරන නිවන කියන අදහස ඔයාලට දුන්නේ නිවන ඉතර නෑ. නමුත් ඔයාලට තියලා තියෙනවා මෙහෙම කතාවක් හොයාගෙන යන. ඒ මේක නැති වුණා නම් අපිට කවදාවත් මේ ගැන දන්නේ නෑනේ. නමුත් නිවන හොයාගෙන කී කෙනෙක් නෑ. ඉවර කරගත්තු කෙනෙක් නෑ. ඒ සෙවීමම ප්‍රශ්නයක්. සෙවීමම ප්‍රශ්නයක් නමුත් මූලික මට්ටමේ සෙවීමක් අවශ්‍යයි. සෙවීම අර හම්බෙන්නේ මේ අර තබන්ගේ ගෙදර එක පාටර මවාගෙන හිටිය ලෝකවල් කඩාගෙන වැටෙනවනේ ජීවිතේ. අන්නේ කඩාගෙන වැටෙනකොට තමයි අන්නර නම කියන බෝඩ් එක පේන්න පටන් ගන්න. දුරට. අපි ඊට පස්සේ මිනිසුන්ගෙන් පාරහායි බෝඩ් එක හොයාගෙන. හැබැයි මේ මිනිසුන්ටවත් ඒ බෝඩ් එකේ තියෙන නම හම්බෙලා නැහැ. උන් කතාවක් විතරක් කියන. නමුත් හොයන කෙනා පස්සට හැරිලා බැලුවොත් මම මේ නිතරම කියන්න උත්සාහ කරන්නේ සොයන කෙනා බලන්න කවුද සොයන්නේ. සොයන දේ කවදාවත් බලන්න යන්න එපා. හම්බෙන්නේ නැහැ එහෙම දැන්. දැන් ඊයේ මෙයාල අපි මේ කතාවම තව පොඩ්ඩක් අනිත් පැත්තට පටක් දානවා. මොකද හේතුව අපි ඊයේ දවසේ හොයලා නතර කර තැනින් අද පටන් ගන්න පුළුවන්. ඊයේ දවසේ අපි නතර කරපු තැනින් අද පටන් ගන්නව නම් ඔබ හිතන්න අන්න හදාගත්ත තැන අනුන්ගේ ලෝකෙක තියාගෙන හොයන්නේ මේ. මොකද්ද හොයන්නේ? අර ඊයේ දැකලි වුරුළු හීනේ අද කම්ප්ලීට් කරන්න යනවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒක අවසානයි. හැබැයි ඒකෙන් යම් දේවල් ටිකක් අපි දැනුවත් භාවයක් වුණා අත්විඳා. අන්න ඒ දේෙන් අපිට අපේ ඇතුළට පොඩ්ඩක් ගවේෂණය කරන් යන්න පොඩියට හීනියට පුළුවන් පොඩි ෂේප් එකේ නැති වුණොත් අපිට වෙන්නේ මේක
අර ඕනට වඩා බර දාගත්තොත් මේ ගමන යන්න බෑ. මේක යන ගමනක් නෙවෙයි. මේක මේ වෙලාවේ අත්විඳින දෙයක්. මේ මොහොතේ මේ මොහොත මේ මොහොතේ අත්විඳින දෙයක්. අපි මේ මොහොතත් හොයනවනේ දැන්. නෑ අර ඔතන පොඩි අරද්දක් තියෙනවා. අර මේ this moment කියන වචනෙන් එතනත් පොඩි වැරදීමක් වුණා. එතකොට මේ මොහොත කියලා අපි අර නාමපදයක් හොයා ගන්නවා. ඊට වඩා ලේසි now. now කියන්නේ එතකොට එතකොට just keep හැමතත් ආයි ගැට ආයි ගැට දැන් now කියලා කිව්වහම ඒක ඒක ක්‍රියාපදයක් වෙනවා. එතකොට දැන් ප්‍රභාත් දැන් මම ඔයා මේ කියන එකට කැමතියි. මොකද අපි මේ මේ දැක්ම කිය කිය හොය හොයා යන්න ඉස්සෙල්ලා තමන්ගේ ඇටෙන්ෂන් එක තමන් පැත්තට හරවලා ඉස්සෙල්ලා කවුද හොයන්නේ මොකක්ද හොයන්නේ තමන් ඉන්න තැන බලාගන්න කියලා. ඒ තමන් ඉන්න තැන බලාගන්නකොට හැබැයි සමන්ත සෑහෙන ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ කියන්නේ කරපු මේ තක්කා කරපු දේවල් තමන්ම දැකලා තමන්ට හිනා යනවා. මොකන්ද මං කරලා තියෙන්නේ කියලා. ඈ අපි ඉන්න දැන් මම ඒකනේ ගෙදර හොයන්න කියන්නේ. මේ පණාව ඔළුවේ ගහගෙන නුගේ කෙවල් වල හොයන්න එපා. ගෙදරට ඇවිල්ලා හොයනකොට මේ අත ළඟ තිබුණු දෙයක් මේ හොයන්නේ. මොකද හේතුව අර මුලින්ම අර තුමා කිව්වා වගේ මේ ලෝකේ හැරෙන්න බැරි දුරක් මේ සම්මුතිය නිර්මාණය වෙලා ඉවරයි කියන වගේම අපි ඒකේ හැල්ලේ දුවරම. අපි ඒකේ හැල්ලේ දුවන්නේ. අපිට අපි ගැන විමසන්න කාරණාවක් නැ අනිකාගෙන් අපි ගැන විමසන. මේ ඔයාලට මගේ ලස්සන පේනවද? ඒ මම කොයි හරියෙන් දැන් ඉන්නේ මේ ධර්ම ගවේෂණේ. කොහොමද? මේ අපි ගැන ඒකත් අර හැල්ලටම සෙට් වෙලා යන්නේ. එතකොට අපි මේ හිතන් ඉන්නවා සමහරු එනවා කියන්නේ. දැන් මම කියන්න උත්සාහ කරනවා මම rahat වෙලා. මම බුදු වෙලා. ඉතින් ආපහු මොකක්ද මේ නිර්මාණය කරගෙන ඉන්නේ? ආපහු ඒකත් එතන පේනවනේ ගවේෂණේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට පාපිස්සද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ දැන් අර ලෞකික ජීවිතය අතහැරලා දැන් මම දැන් ලෝකෝත්තර එකක් අල්ලගෙන දැන් ඒක නෑ දැන් මට මේක තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙයාලට ජීවිතේ වෙලා තියෙන්නේ දැන් මෙතන ඉඳන් දැකම ජීවිතේ අත්විඳින්න වෙලාවක් නෑ. ලෝකෝත්තරයි ලෞකිකයි කියලා දෙපැත්තක් හදාගෙන දෙපැත්තේ ජීවිතේ ජීවත් වෙන්න හදනවා. ඒක නෙවෙයි ජීවිතය කියලා කියන්නේ. අපිට ජීවිතේ වැරදුනා තරක. මොකද හේතුව අපිට මේ සම්මුතියෙන් හෝ වේවා මේ අපිට කියලා දුණු දේවල් අපි කර තියාගත්ත හොයන්න බලන්න නැතුව ඔන්නෝකයි වැරද්ද ප්‍රධානම හේතුව. අපි දෙපොපියෝ කියපු දේවල් සහෝදර සහෝදරය කියපු දේවල් එයාගේ වරදක් නැහැ. මේ පැවැත්ම ඇති මේ අදනේ අපි මේක දැනගන්නේ මේ මොහොතේ. එයාලා කිව්ව ගමන් අපි කරේ තියාගත්තා. කරේ තියාගෙන එයාලා කිව්වා මේ ටික දුරක් යනකොට පොඩි මහන්සියක් වගේ එන ඔය අතරමඟ ඉන්න මිනිස්සු එයාලගෙන් අහලා පොඩ්ඩක් දුක සුනී කරගෙන යන්න මේක වෙන අමාරු ගමනක්. ඉතින් අපි ඒත් හෙව්වේ නැහැ මේ කොකන්ත කරන්න කියලා. ඒ කියන්නේ අර ලස්සන උපමාවක් මම උඹට කියන්නම්. අපි ටීම් එකක් S2 ගැත ගහලා ලොකු ග්‍රවුන්ඩ් එකකට ගෙනල්ලා දැන් මේ ග්‍රවුන්ඩ් එකට ගෙනල්ලා දාලා අපි S2 අරිනකොටම අපිට පේනවා කඩවල් තියනවා, නටනවා, විනෝද වෙනවා, මිනිස්සු ළමය හදනවා, ඉගෙන ගන්න. ඉතින් අපි දැන් ගොඩක් දෙනෙක්ට අමතකයි හොයන්න ගෙනල්ලා දාපු හේතුව. දැන් මෙයාලා ගිහිල්ලා එයාලත් එකතු වෙලා සින්දු කියනවා, නටනවා, ළමය හදනවා, ඔය ඔක්කොම කරන සමහරු ඒක තල්ලි වෙලා කල්පනා කර කර ඉන්නෝ මොකද්ද මේ වෙලා තියෙන්නේ දුකයි. දැන් මෙයාලට අදහසක් නැහැ. අපි කවුද ගෙනත් දැන්නේ? ඒ කොහෙන්ද ආවේ? මේ අනුන්ගේ නඩුවන්නේ අපි කර තියාගෙන ඉන්නේ. මේ අපේ එකක්ද මේ කියලා හොයලා බලන්න වෙලාවක් නැහැ. මොකද හේතුව අර මෙයාලා නිර්මාණය කරගෙන ඉන්නේ දෙයක් හොයලා ලබා ගන්න. මෙතන හිලකක් නැහැ. ඒක ඇතුලෙන් හොයන්නේ. ඔව්. මේක හොයලා ලබා ගන්න දෙයක් නෙමෙයි බලන්නේ. මේ නිදහසේ මිනිස්සෙක් ඇස්සල්ල මේ ලෝකෙ දිහා බැලුවොත් උහුට ගොඩාක් දේවල් වැටහෙනවා. ඈ කිසිම රාමුකින් තොරව මං කියන්නේ මේ හදවත විවෘත වෙන්නෙම මේ හදවත විවෘත කරගන්න නම් අපිට වෙනවර මුලින්ම කිව්ව විදිහට අවියාජ වෙන මේ සියල්ල ඉදිරියේ අපිට සම්පූර්ණම මේ අපේ ජීවිතේ දිය කරන්න වෙනවා. ඒ දියවීමම තමයි මේ ජීවිතේ පෙන්වන්නේ. මේ ඇත්ත මේ වෙලාවේ ගත වෙලා ජීවිතේ ඇත්ත තේරුම් ගන්න ලොකු කාරණා හොයාගෙන හරියන්නේ නැහැ. ඒකර දැන් අපි දෙන්න කතා කරද්දී මෙන්න මේ මොහොතක් ගැන ජීවිතේ. ඒසර අපි මෙතන තියලා, ඒ කියන්නේ අපි මහා ගෙදර ඉඳලා අපි අනුන්ගේ ගෙවල් වල ගිහින හොයලා වැඩක් තියනවාද? ඔව්. දැන්නේ කෙනෙක් ඔක උපමාවක් දුන්න අර ලුණු කැටයක්ම වෙන්න කියලා. එතකොට ලුණු කැටේ ආයේ වෙන දෙබෙන්ඩ දෙයක් නැහැ, දිය වෙන එක විතරයි වෙන්නේ මොකටද කියලා.
දැන් දැන් හැබැයි මෙහෙම මම මේ අත්තගතනේ දෙනකොට කැමති නෑ. දැන් අර මොකද දැන් කියයි, දැන් ආහෙනම් ඔය හැම දෙයක්ම අත්තරලා ජීවිතේ තඩන්නේ නෑ කියලා දන්නවනේ. දැන් ඕක වැරදි විදිහට තේරුම් ගන්න කට්ටිය ඉන්නවා. මේක මේ ඇතුළාන්තයෙන් බලන එකක් මිසක් මේ අපි මේ 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 මං අහනවා මේ ඔයා කිව් කතාව කිව් එක හොඳයි කතාව. මම මේ කතා කරන්නේ ජීවිතේ කොහෙවත් දාල දුවන එකක් නෙවෙයි, ජීවිතේ වැළඳ ගන්න එකක්. මම කියන්නේ හරිට හරි කෙනෙක් හොයන දේ, ඔය හොයලා එපා වුණු ජීවිතේ, දුකටපත් වුණු ජීවිතේ ටික හොයලා බැලුවොත් මොකටද දුක් උනේ කියලා. ඒ කෙනා මේ සියල්ල දකින්නකොට ඇතුලේ මේ සියල්ලම බවට පත් වෙනකොට ඔහු ජීවිතේ සල්ල සම්පූර්ණ වෙනවා. ඔහුට මේ ජීවිතේ මම සල්ලව කියනවා මගුල් සක්වලක් කියලා හැම මොහොතක්ම. මොකද ඒ ඇයට කැලේ ගිහිල්ලා ජීවත් වෙන්න ඕනේ නැහැ, ඇස් දෙක කැට ගන්න ජීවත් වෙන්න ඕනේ නැහැ, කම් වහගෙන ජීවත් වෙන්න ඕනේ. ඔහු නිදහස්. ඔය ඔය නිදහස ඒ කියන්නේ දැන් දැන් ඒ උතන මම මෙහෙම අහන්නද, මෙතන ලොකු ටෙස්ට් එකකට නෙමෙයි දාන්නේ, නිකන් අර අත්තරලා දානවා උඹ පුළුවන් නම් අල්ලගනින් කියලා. අන්න එහෙම එකක් නේද? එතන ඔන්න පුළුවන් නම් අල්ලගනි. ඉතින් අන්න එහෙම දෙයක් උන්ට ඒ කියන්නේ මේ උදාහරණයක් කියන්නේ. ඔව් උදාහරණේ ඒක ලස්සන උදාහරණයක්. අර කානිවල්ලක් ඇතුළට දාලා අන්න ඵලයන් දැන් ඉන්න. ඒ කියන්නේ හරි ලස්සන උපමාවක් කිව්වේ. මොකද හේතුව පුළුවන් නම් අල්ලගනින් කියන එකේ තේරුම තමයි පුළුවන් නම් අල්ලගනින්නේ කියන්නේ. පුළුවන් නම් අල්ලගනින් ගා අල්ලගන්න තැනක් නැති නිසා අනාත වෙලා. ඒ කියන්නේ ඒ තරම් සිමු වෙලා ඒකනේ අපි එක එක තැන් වල නතර වෙලා ඉන්න කාමිකල් එක ඇතුලේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ බොරුම අහලා බොරුම අහලා ඔළුව අසුකියන්නේ. ප්‍රභාත් ඔය බොරුව අපි තැන් දෙකකින් දකිනවා. එකක් තමයි අපි විද්‍යාමාන කරලා සමාජයට පෙන්වන දේ. ඒ කියන්නේ තමන් අඳින්නේ කොහොමද, යන්නේ කොහොමද, කතා බහ කරන්නේ කොහොමද, කොහොමද අපි අනිත් වලින් අනිත් අස්වලට අපි දකින හැටි, ඒ තමන්ගේ රැකියාවට අරවට මේවට ඒ ඒ ඒ විද්‍යමාන වෙන්න. ඒක ඒක කමන්නේ කීමකෝ. ඒක සිදු වෙන දේ කීමකෝ. නමුත් අර ඇතුළාන්තෙන් අපි ව්‍යාජ වීම ඉතාමත්ම දරුණු එක, ඉතාමත්ම බරපතල එක, හරි බරපතලයි. මොකද අපි අපේ අපේ ඇතුළාන්තය කියලා බැලුවොත් යම් යම් හේතුවල කොහොමද යම් යම් දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඒක මං හිතන්නේ ඒක බලන්න ඕනේ, අපිට වෙන චාන්ස් එකක් නැහැ. ඒක තමයි අර මේ මූලික කාරණා මේ ගවේෂණය කරන්න කියාම දැන් සමහරු කියනවනේ, මම පොඩි අදහසක් දෙන්න, මෙතන කෙනෙක් නැහැ, මෙතන ඉන්න කෙනෙක් නැහැ, මෙතන කරන්නේ කරවන්නේ නැහැ, සිද්ධිය පමණක් තියෙනවා කියලා අපි අදහසක් දෙනවනේ. මං අහන්නේ මේ අදහසින් කෙනෙක් ගත්තට පස්සේ කෙනෙක්ට මිනි මරන්න පුළුවන් නේ, ගානක් නැතුවම නැහැ නේ කියලා. ඔව් ඒ ඒ ගෙඩිය පිටින් ගත්තාම අර ඒ හරි හරි දැන් අර අවියාජත්වයේ ළඟට ගියොත් අඩු ටික කැදෙනව නේද? තමන්ගේ හෙළුව තමන්ට පේනවා. එතකොට මරන්නවත් කාවත් එක්ක එහෙම අදහසක් නැහැ. ඔහු තනිකරම සයිලන්ට් වෙන්න පටන් ගන්නවා. මොකද හේතුව අර අර ගෙඩිය පිටින් ගන්න දැනුම විදියට. ගෙඩිය පිටින් ගන්න දැනුම විදියට අර ගවේෂණය තුලින් තමන් අවියාජව දිය වෙන්න ගත්තට පස්සේ ජීවිතේ ඔහුට කාත් එක්කවත් ගැටෙන දෙයක් නැති විදිහට ඔහුම ඇතුලෙන් තේරුම් අරගෙන. ඉතින් අන්න ඒක තමයි මූලිකම කාරණා. දැන් කවුරු හරි කෙනෙක් අර මුලින් කිව්වාගේ මේ ගවේෂණය කරලා ඉවරයක් කරගන්න බැරි වෙලා තියෙනම අපි හොයන්නේ තවත් දැනුමක්. දැනුමක් කතා කරලා ඉවර කරන්න බෑ. දැන් මේක සාමාන්‍ය මට්ටමකට කතා කරලා කෙනෙක් තේරුම් ගරගෙන මේකත් අයින් කරලා දාන්න ඕන. මේක සම්පූර්ණ අයින් කරලා දාන්න ඕන. දැන් අපි ගමනක් ගිහිල්ලා අපි සරලව කිව්වොත් අපි නිතරම කියන කාරණාව තමයි අපි මේ පාරුවේ ගිහිල්ලා පාරුව කරට ගන්න නෑ නේ අවසානයේ. ගොඩට ඇවිල්ලා එතකොට අපිට අපිට ඒ ගමන යන්න බැරි වෙනවා. අපි මේක තැනින් තැන ප්‍රඥාවන්තව දකින්න ඕන. දැන් මිනිස්සු කරන්නේ කතන්දර උදේ ඉඳන් රෑ නින්දට යන තෙක්ම මේ ගවේෂණයක් කරන්න ඕන කියලා මේ ඔක්කොම දාගන්න අචාරුවක් වගේ. අවසානයේ හොයන්න ආපු දේ අමතක වෙලා හොයන කෙනා අමතක වෙලා අර කතාවල ගැටේ ලියන්න ගන්න. අරයා කිව්ව මේ ටික, මෙයා කිව්ව මේ ටික, දැන් මේ ඔක්කොම ගැට ගහගෙන තියෙන්නේ. ඒ ගැට ලියාගෙන ජීවිත කාලේ ජීවත් වෙන්න වෙනවා. ඒක ඒක තව එකක්. දැන් උදාහරණයක් බලන්නකෝ. දැන් සිතුවිලි, මනස, විඥානය, හිත. දැන් ඉතින් තව ඊටවල ඉස්සරහට තාතාව මොන වචනේ ඉදදන්නේ. ඉතින් දැන් මම අර ඒක තමයි මම කිව්වේ, අර අවිද්‍යාව කියන වචනේ. දැන් ඕක නිකන් හරි කිව්වොත් ඕක රැවටීම කියලා නිකන් හරි කිව්වොත් නෑ, අවිද්‍යාවම කියලා කියන්න ඕන. මොකද එහෙම පොතේ එන්නේ තමයි. මට මතකයි එක එක දැන් වසර ගණනකට පෙර එක්කෙනෙක් බෝඩ් එකක ඇඳලා මේ සීල සමාධි ප්‍රඥා කියලා කොහොමද සීලෙන් පටන් අරන් ඊට පස්සේ සමාධි එක එක ලෙවල්ස් වලට ගිහිල්ලා අවසාන නිර්මාණය කියලා. දැන් ඒක කමන්නේ නෑ, ඒක යාගේ දැනුමනේ.
ඊට පස්සේ මම මට පේනවා මම ඉන්නේ මෙන්න මෙතන කියලා මේ මේවා හොඳ හොඳ දේවල් මේ හොඳ දේවල් කියන්නේ මම තව දෙයක් ඔතෙන් ඉදිරියට කරන්න දැන් අපි කතා කරන දේ මේ කතාව අපි මේ විදිහට ගලාගෙන යනවා යම් කෙනෙක් මේ ප්‍රඥාවන්තව බලන්න ඕන ක්‍රමය මේ හැම දෙයක් තුලින්ම මේ කතාව අපි ගන්නේ අපේ තියෙන ඇතුලේ දත්ත ටික අනුව නේද මේක ග්‍රහණය කරගන්න ඒ ග්‍රහණයෙන් නේද මේ ගැලවෙන්න හදන්නේ එතකොට ඒ ආය ගැටයක් එතන ආන්න මේ ගැටලු මේකේ තියෙන්නේ ලියන්න ගියොත් ගැටමයි මේක නිදහසේ ඇත්තල්ලා දාලා බලන බලන කොට තමයි මේක තේරෙන්නේ මේ අපි කතා කරන දේ පවා මේ ගෙඩිය පිටින් දාගන්න මේ කතාව නෙවෙයි මේ ඉවර වෙච්ච කතාවක් තමන්ගේ තමන්ට ගෝචර වෙන විදිහට මේක දාගන්න. එතකොට තමන් මේක ගලපන්න හදනවා තමන්ගේ තියෙන දැනුමත් එක්ක. ඊට පස්සේ තමන්ම හදාගන්නවා මේක මේ වගේ ඇති මේක රවුම් ඇති කොටු ඇති ඈ එහෙම කියලා එකක් හදාගෙන ඒ රවුමයි කොටුවයිනේ මේක හොයාගෙන යන්නේ. දැන් මේ කතාවත් මෙතන හදාගත්ත බොරුවට රවුම කොටුවත් තමන්ම හදාගත්තා. දැන් මං අහන්නේ ගැලවෙන්න තියෙන්නේ කොහෙන්ද? රවුමෙන් කොටු වෙන්නේ. ඒක කොහෙද තියෙන්නේ දැන්? දැන් හදාගත්ත එකක් නේ. ඉතින් හොයාගෙන ගිහලා හම්බෙයිද? ඔව් ඒක තමයි දැන් අර බොහෝ අර ධර්මදේශකයන්ගෙන් අර එහෙම බණ එහෙම ආන වෙලාවට මට අහලා දැකලා තියෙනවා ගොඩක් ශ්‍රාවකයෝ ඕ ඒක නම් මට අවබෝධ වුණා මට අන්නේ ඒකත් අවබෝධ වුණා ඒකත් අවබෝධ වුණා කියලා ඉතින් එතකොට හරිනේ දෙයනේ දවස් දෙකකින් තුනෙන් වැඩේ ඉවරයිනේ මොකද දැන් අපි බුදුහාමුදුරුවෝ මම එහෙම ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ තරම් ගවේෂණයකට ගිහිල්ලා ඒ තරම් පරිත්‍යාගයක් කරලා ඒ තරම් මම කියන්නේ ඒ තරම් සාරා සංකල්පය කල්පයක් ඒ කොම කරලා ආවේ මේ නිදහස කියන්නේ මේ තමන් දිහා බලන්න මෙන්න මේ ටික මේවා කරගන්න කියනකොට එතකොට අර බුදුහාමුදුරුවෝ ගියේ පාරෙම අර අර කොම ගිහිල්ලා අර අභිනිෂ්ක්‍රමණය කළා ඊට පස්සේ අර මොකක්ද ඒකට කියන්නේ අර අත්ත කිලමතානු අර එහෙම එහෙම අදහසක් අර එනවා එතකොට ඒකයි මේ මං කියන්නේ දැන් අපි හැබැයි පොඩි දෙයක් තියෙනවා මං ප්‍රපඥහන්ව උට ප්‍රබත් කියන්නේ සරල දෙයක් ඉතාමත් සරල දෙයක් හැබැයි පුතෝ ඒක ඒ සරලකම මොකද අතුලාන්ත මේ අතුලාන්ත කතාවක් මේ කියන්නේ ඔව් අතුලාන්ත කතාවක් මොකද ඔය ඔය ඔයා කියපු අර පාපිස්සම වෙන්න කියන එක මම ඒක හොඳට අත්දැකුවා අපේ මේ කොවිඩ් කාලේ මොකද ඒක එතන මං කියන්නේ බාන ස්වභාව ධර්මෙන් උනත් පණිවිඩයක් දෙන ඔන්න බලා හොඳ අවස්ථාව බලාගන්න කියලා. හරි මං ප්‍රබත් අවස්ථාව දෙනවා මේ මං කතා කරන අවස්ථාව නෙමෙයි. නෑ කතා කරගට යන්න බලමු. ඔය ලස්සන එකක් දිගට. නෑ හරි. ඔය එතකොට බලන්න ඔය දැන් මං අර උගක් කියන්නේ මේ ඊගෝ. මාන්නේ. ඒ කියන්නේ අපි දැන් බලන්න දැන් ගොඩක් ධර්ම සාකච්ඡාවලට යනක් තන එන මිනි මරා ගන්න නැති එක කියලා මම දැන් හරි බයයි කතා කරන්න කිසි කෙනෙක් එක්ක මේ පොඩි දෙයක් කියපුන ගමන් ඒ තමන්ගේ මතයට ඒක එකඟ නැත්තම් ඊට පස්සේ එන ඒ කියන්නේ ගහ ගන්න වෙන එහෙම දෙයක් තියෙනවා ඉතින් ඒක නිසා අර අර එක තැනකදී ප්‍රබත් කිව්වා අර නිහඬ වෙනවා ගොඩක් තැන්වල ඒ කියන්නේ අර තමන් දෙතන නෑ තමන් කොහොමදත් එතන නෑ මොකද එතන ඇති වැඩකුත් නෑ ඉතින් ඒ ඒ ඒ ඒ පණිවිඩයේදී අපි තමන් තුලින් දකින්න කියපුවාම සමහරට ඒකත් බොහෝ කාලයක් ගත වෙන දෙයක්වත් නෙමෙයි තමන් දිහා හැරිච්ච ගමන් මේක පෙනෙන්න ඕනනේ මේක නොපෙනෙනවා නම් එතනත් ලොකු ව්‍යාජත්වයක් තියෙන්නේ ඔව් තමන්ට තමන්ගේ පැත්තට මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙන මේ තමන්ගේ පැත්තට හැරෙන්න කිව්වට වචනයකට මේක හැරෙන්න බෑ හේතුව හේතුව මේක වෙලා තියෙන්නේ තව ඕනනේ මෙයාලා මේ අනුන්ගේ ඇස් වලින් ලෝකේ බලන්න අනුන්ගේ ඇස් වලින්ම මේ ලෝකේ බලන්න ඕන තමන්ගේ පැත්තට හැරුණොත් ප්‍රශ්නකුත් වෙනවා කුඩු වෙලා යනවා මොකද හේතුව තමන්ගේ හොර වංචා ගතිය ඈ තියෙන තිරිසංගතිය කියනකටත් වඩා මං හරි ඔව් තිරිසංගතිය කියනකටත් වඩා හොඳයි හිතෙන්ද කියන තමන්ගේ තියෙන සම්පූර්ණම හොර වංචාවම තමන්ට පේන්න පටන් ගන්නවා තමන්ගේ හෙළුව සරලවගෝ පේන්න පටන් ගන්නවා ඉතින් ඕක බලන්න කවුද කැමති මං අහන්නේ ඕක බලන්න කවුද දැන් අපි මට මතකයි කෙනෙක් මාත් එක්ක හම්බෙලා කතා කරනවා එයා මට කියනවා මගේ බිස්නස් ටික ඔක්කොම තියෙන්න ඕන කන්ටේ ඔක්කොම තියෙන්න ඕන මට මේක දැක ගන්නත් ඕන කියලා ඉතින් එහෙම කෙනෙක් මං අහන්නේ තමන්ගේ පැත්තට හැරෙයිද එහෙම කෙනෙක් ඔව් එතකොට එයා මුලින්ම
එයා සිතවිල්ලකින් අල්ලගෙන ඉන්නේ බිස්නස් එක. ඒක එතන අර ඒ ගැටේ ගහගෙන තමයි අනිත් පැත්තට හැරලා එයාට බලන්නේ. ඕනේ, එයාට ඕන මෙන්න මේ වගේ අර ඉගෙන රැවුලත් ඕන කෙනත් අනෝ මෙතන දෙකම, මේක දෙකෙම නිදහසේ දකින්න කියන තැන මෙයාලා දෙපැත්තක් අල්ල ගන්නවා හදනවා. නෑ ප්‍රභාත් කියන එක සමහරට වැරදියට හිතන්න පුළුවන්. එතකොට මේ කියන්නේ නෑ නෑ ඔය ඔය බිස්නස් එක තියන අතහැරලා දාලා ඔක්කොම මම කියන්නේ, මම කියන්නේ බිස්නස් කරන්න, මම කියන්නේ වාහන 100ක් පදින්න, ගෙවල් ලක්ෂයක් ගන්න, ඈ කාන්තාව 100ක් ඇසුරු කරන්න, ඈ හොඳට බොන්න කන්න බොන්න. නමුත් තේරුම් ගන්න මේ ඇතුලේ කතන්දරේ, මේ ඇතුලේ කතන්දරයක් එළියට දාලා බලන නම් අපි මෝඩයිනේ. දැන් මගේ ඇස් දෙකෙන් මං අම්මව, මම මගේ විදියට අම්ම වෙනස් කරන්න ජීවිතේ ගියානි සරල උපමාවකින්. වෙනස් කරන්න ගියාම අපිට ගවේෂණය කරනකොට තේරෙනවා තමන්ගේ පැත්තට හැරුණම මං කොහොමද, මම කොහොමද තවත් ඇස් දෙකක් මගේ කරගන්නේ. ඉතින් මම අන්න එක තේරුම් ගත්ත මේ මෝඩකම නැති වෙන්න පටන් ගන්නවා. මට බෑ මගේ සීමාවේ නෙමෙයි මේක තියෙන්නේ කියලා. එතකොට මම මොකද කරන්නේ, මම ඒක තේරුම් ගත්ත දාට මං අර පාපිස්ස කියන කතාවේ කියන ආදරය කියන පාලම, මනුෂ්‍යත්වයේ දෙන එකම පාලම ඒකනේ. එතනින් දෙනවා, ඒ එකතු වෙනවා, එකතු වීම උඩ මම යන් ජීවිත වෙනස් කරන්නේ නැහැ. එයාගේ මාර්ගයේ ඔස්සේ ඇවිල්ලා එයාගේ ජීවිතය යම් දවසක වටහගනි, තේරුම් ගනි. එතකොට මම යයිද, මම යයිද කඩවල් වහන්න, ගෙවල් නැති කරගෙන කැලෑවල ගිහිල්ලා? නෑ, මම තේරුම් ගත්ත මගේ මෝඩකම, සරලකුත් මගේ මෝඩකම. මෝඩකම තේරුම් ගත්ත දාට දිහඬව ජීවිතයක් විඳින්න පුළුවන්. මේක වෙලා තියෙන්නේ මිනිසුන්ට කියලා දෙනවා, ගෙවල් ඔක්කොම අයින් කරලා මේ ඔක්කොම අනාථ කල්ලිවල්ලා පැත්තකට යන්න, මේ ජීවිතේ වැඩක් නැහැ, ළමයි වැඩක් නැහැ, ඔක්කොම වැඩක් නැහැ කියලා ඒ කියන අය ඔක්කොම අත්විඳිනවා. ඉතින් ඒක හරි ලොකු ප්‍රශ්නයක්. එතකොට තවත් එයක් තමයි, මිනිස්සු හැමතිස්සෙම පොත්පත්වල තියෙන කතන්දර කියනවා. ඔහුන්ට බෑ, දැන් ඒකනේ වෙලා තියෙන්නේ, තමන් අවියාජ නැති නිසා තමන්ට තමන්ගේ ඇතුලින් කතා කරන්න බැරි වෙලා තියෙනවා. හැමතිස්සෙම ගන්නව පොතක්, අරයා කිව්වා, මෙයා කිව්වා, ඒ අහවල් දවසේ කිව්වා. ඉතින් එයාටම යමක් තේරිලා නැහැ නේද? එතකොට ඒ එයාම ඉන්න තැන බලන්න. ඔව් දැන් අවට ඔව් මේ මේ මෙතන පැහැ, මේ පොතේ මේ දෙකේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. එතකොට එයා ඒ කතා කරන පුද්ගලයාම තව කෙනෙක්ව විශ්වාස කරලා තව කෙනෙක්ගේ දෙයක් කියන. ඒ කියන්නේ එයා එතනත් වංචාවක් කරනවා. එතන වංචාවක් කරනවා එයා. එයාම පාව දීලා. එයා එයා විශ්වාස කරලා එයාතුලින් යමක් බෙදා ගන්න යන්නේ නැහැ. මේ ආදරයද, මේ කරුණාවද, දයාව කියන මේ දේවල් තමන් තුලින් හොයලා බලන්න නැතුව පොතේ තියෙන දේවල් මිනිස්සුන්ට ඇප්ලයි කරන්න කියනවා. ඉතින් පොතේ තියෙන විදිහට ආදරය කරනවා කියලා කියන්නේ තමන්ගේ වාසියට කරගන්න දෙයක්. තමන්ගේ වාසියට අඩුම ගානේ ලිංගිකත්වයේ උඩ හෝ වාසියක්නේ, අඩුම අවසාන ලෙවල් එක. ඉතින් එහෙම පුද්ගලයේ මම දකින්නේ නිදහසක් අත්විඳිනවා කියලා. ඔහු හැමතිස්සෙම කෝඩුවක් හදන්න ඉන්නේ රාමු වලින් පිරිලා. අර අර ලස්සන ලස්සන කතාවක් තියෙනවා මේ තරුණියේ මහර වැස්සේ මේ බස් එකෙන් ඉස්සලා හරි කොහොම හරි ඊට පස්සේ පාරේ ඉන්නවා. ඊට පස්සේ මහත්මෙක් ඇවිල්ලා මේ නවත්තලා මොකද්ද ප්‍රශ්නේ කියලා, ඒ මහත්මයා දොර ඇරලා දීලා වාඩි වෙන, මං කන් යන්නම් කියලා. ඊට පස්සේ කොතනද ඉන්නේ කියලා හැම කියලා ඒ අදාළ තැනට බස්සලා ගියා. එතකොට ඔය කතා බහයදී එතකොට කියන බාන්න, දැන් ඒ මනුස්සයා කොයිතරම් අවංකද, දැන් එයාගේ හිතේ එහෙම කිසි දෙයක් තිබුණේ නැහැ, එහෙම නරක චේතනාවක් නැහැ, එහෙම ගිල බැස්සවා කියලා. ඒතර අනිත් එක්කෙනෙක් කියනවා කොහොමද දන්නේ යටි හිතේ චූට්ටක් යම් දවසක මේ උදව්ව ඔයා මතක තියාගෙන. මං කියන්නේ ඒක ඉතාමතර සටල් කියන්නේ සූක්ෂම දෙයක් අර හිතේ ඇතුලේ තියෙන්නේ. ඔව් ඒක ඇත්ත, ඒක ඇත්ත. මිනිස්සෙක් මම ඔය අපි දැන් කතා කර මේ අවියාජත්වය කියන්නේ ෂේමසේකම් නෙවෙයි. ඒක නෑ මං කියන්නේ මේ වචනයකට ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ අවියාජත්වය උඩමයි මම කියන මේ ජීවිතය දකින්න පුළුවන්. නැත්නම් කවදාවත් කිසිම කෙනෙකුට බෑ අවියාජ නොවි ජීවිතය දැනගන්න. තමන්ට මේ අත්විඳින්නේ කුමක්ද කියලා දැනගන්න නැත්නම් අපිට පුළුවන්. දැන් බලන්න අපි අවුරුදු 25 30ක් මේ ධර්මයේ ගවේෂණය කරනවා කියන්නේ. මම නම් ධර්මය ගැන ඇත්තරම දන්නේ නැහැ. නමුත් මිනිස්සු ධර්මය ගැන ගවේෂණය කරනවා. මම අහන්නේ ඒක ගවේෂණය කරලා තියලා අවුරුදු 50ට ගිහලා තියලාගේ ඇතුළ හිස්නේ. නිවිල නැහැනේ. එළ රඩුවල්නේ. එතකොට අපිට තේරෙනවානේ මේ මේ පොත්පත් වලින් මිනිසුන්ගේ දැනුමෙන් ලබාගත් දේ ඇප්ලයි වෙන්නේ නැති හේතුව මොකක්ද? ඇප්ලයි වෙන්නේ නැති හේතුව තමයි සුදු අඳන් හිටියද ඇතුළ කළු. ඇතුළ තමන් ඇතුළ හැම මොහොතකම බලන් ඉන්නේ දෙයක් අඩුම ගානේ නිවන් යන්න හරි ආසාවක්. අඩුම තරමේ. ඒ කියන්නේ අවසාන බලාපොරොත්තුව මට නිවන් යන්න පුළුවන් නම් ඈ මේ ජීවිතේ ඒකම තියෙන තාක්කල් ඒක බවට පත් වෙන්න බෑ.
ඒක තියෙනවනේ. ඒ මම කියන්නේ ජීවිතේ ගවේෂණය කරන්න බණ අහන්න මැරිච්ච කෙනෙක්. එදාට තේරෙන ජීවිතේ නැතුව ජීවත් වෙලා ඉන්නාගෙන් බණ ඇහුවොත් එයාලා ජීවත් වෙන්න බණ කියන්නේ. ඔව්, ඒකෙන් තවත් සසරේ යන්න බණ කියන්නේ. ඔව්, ඒ නිසා පොඩ්ඩක් අඥානවන්ත වෙන්න ඕනේ. දැන් මම කතා කරනකොට කතා කරනකොට අපි සියල්ල මේ කතා කරන දේවල් අපි ගන්නකොට අපි තේරුම් ගන්න ඕනේ ගෙදර එළියේ තියලා බලන්න. ගෙඩිය පිටින් ගෙදර ඇතුළට දාගෙන ගෙදර ඇතුළේ ලියාගත්තොත් ගණ ගහනවමයි. එතකොට අපි බලන්න ඕනේ වැටමායිමේ තියලා මොකක්ද මේ කාරණාව. මේ කොතෙන්ටද යන්නේ? මේ මොකද මට මොකද්ද වෙලා තියෙන්නේ? මගේ ලෙඩේ මොකද්ද? මට ඕන ටික මොකද්ද? අර වෙන හැමතිස්සෙම කියන වගේ ඉස්සෙල්ලම බලන්න බෙහෙත් හොයන්න කලින් ලෙඩේ මොකද්ද තියෙන්නේ කියලා. ප්‍රශ්න සමහට ඊට පස්සේ වෙනලෙඩ හැදෙනවා. ඒ කියන්නේ තමන් දැනදී ප්‍රභාත් දැන් හොඳයි. අපි නිකන් අපි හිතමු දැන් කෙනෙක් අවංකවම අර කිව්වාගේ බ්‍රූටලි ඔනස් කියලා තමන් දිහා දැකලා තමන් කවුද කියලා හරියට තමන් කවුද තමන් ඉන්නේ කොතන තමන් කියලා අපි අපි හිතමු එක දැක්කා කියලා එක දැක්මක් කියමුක හරි. එතකොට මට හිතෙනවා ඒ ඒකම විශාල අපි කියන්නේ රිලීෆ් එකක් කියලා ඒකම මං කියන්නේ මොකද අර එහෙම තද වෙලා හිර කරගෙන මහා ගමනක් ඒ කියන්නේ දරන්න බැරි බරක්නේ. එතකොට මං හිතන්නේ අර අපි හිතමු දැන් බුදුන් වහන්සේ සුනීතාදි රූපකට හරි කිව්ව ඔය බර බිමින් තියන්න කැමතිද කියලා බලන්න එතන ඒ වචනේ ඇත්තම අර්ථය කුමක්ද කියලා ඒ කියන්නේ තමන් තුළින් ඒ තමන්ම හරිද කවුද කියලා දකින්න කියලා. ඊට පස්සේ ප්‍රභාත් දැන් හරි දැන් කෙනෙක් හරියටම දැක්කා මේක එතනින් රිලීෆ් එකකුත් තියෙනවා මේක දැක්කොත් මේකද ඊට පස්සේ ආයේ ගැටෙන්න තැනක් නැහැ. අර ආයේ මම අර වචන කැමති නැහැ පාවිච්චි කරන්න ඇලීම ගැටීම එහෙම ඒක පාවිච්චි කරන්න තමයි. හැබැයි ඇත්තටම එතන පූර්ණ නිදහසක් තියෙනවා කිමුකෝ. ඔව් ඒ අත්දැකීම කොයි ආකාරයෙන්ද ප්‍රබාත් ඉස්සර කරන්නේ? හැබැයි පුද්ගලයෙකුට නෑ. මම මේ කියන්නේ මේ මෙතන පුද්ගල අත්දැකීම නෙමෙයි. මොකද පුද්ගලයා කියපු ගමන් අපි ආයෙ අරවා ටික එකහු කරගන්නවා. අර පුද්ගලයයි සැනසීමයි ඒකයි සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් වයි ඔක්කොම දාගන්න. එහෙම නෙමෙයි මම කියන්නේ. හරි, ඒක හරියටම 100%ක්ම අව්‍යාජෝ ඒ වැඩි කරා කිමුක ඒ ටෙස්ට් එක පාස් වුණා. දෙන් වට් ඊට පස්සේ කොහොමද? පම්මේ උපමාවක් කියන්නම් ජීවිතේ. උපමා වලින් තමයි කියන්නේ නැත්නම්. ආවේ උපමාවක් කිය. මේක එක පැත්තකටවත් දාලා නැතුව බලන්න නිකන් නිදහසේ බලන්න. අපි හිතමු ලොකු මේ ගඟක් ගලාගෙන බහිනවා කියලා. ඒකේ වේගයවත් ගලාගෙන අපිට මේ අපිට අදාළ නැහැ. ඒක ගලාගෙන බහිනවා. අපි උදේ ඉඳන් රෑ වෙනකන් මේ ගඟ හරස් කරනවා ගල් තියාගෙන ලී ගහගෙන කරලා 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 දවස් මාස ගණන් මේක කරනවා. රෑදවල් කරලා එක එකනකින් අහනවා මේකට මොකද්ද කරන්නේ? තව මේකට ලී බැඳුවොත් හරිද? ගැඩොල් දැම්මොත් හරිද? හැබැයි එක මොහොතකවත් මේක තියෙන්නේ නැහැ. මේක එක වෙලාවක ඔහොම කළා කළා මේක හිතාගන්න පීඩනේ එන තැනටම කරලා තියෙන දැන්. හරි කළා මේක එකපාරට මේ එක මගුලක්වත් වැඩක් නැහැ කියලා දමල ගහලා පැත්තකට වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගඟත් ගලනවා. ගඟ නවත්තන්න තියෙන ඊට පස්සේ තියෙන උත්සාහයත් නවතිනවා. එතකොට ඊට පස්සේ මොනවද කතා කරන්න තියෙන්නේ? අපි මේක ගඟ වුණා ඒව නෙමෙයි මම කියන්නේ. එළියෙන් අපි නිකන් බලලා නිකන් අදහසක් දෙමු අපිට ගන්න පුළුවන් මේ විදියට. ඒ ගත්තම අපිට දැනෙන නිදහස කොච්චරද ඒ වෙලාව මේ මොහොතේ. දැන් අපිට තේරෙනවනේ ඊට පස්සේ ටිකක් කල්පනා කරලා ඉඳගෙන බලනකොට මාර මෝඩ වැඩන්නේ කරලා තියෙන්නේ. ඈ මේ ගඟ හිඳන දාට හිඳෙයි අපිට වැඩන්නේ. අපි බැලුවා මොකද්ද මේ උනේ කියලා. අපි ඇත්තටම හැමදාම කරන්නේ කරන මේක මේ කරන්න යන එක විතරයි කරන්නේ. අපි බලන්නේ නැහැ මේ කරන්න යන කෙනා කවුද කියලා. අදහස තමයි මේ ගඟ හරස් කරන්න ට්‍රයි කරන අනුන්ගෙන් අහන. අපි බලන්නේ හරස් කරන්න හේතුව මොකද්ද, මට මේක මොකද්ද මේ කරලා තියෙන මේ තියෙන ලැබෙන්නේ මොකද්ද,
ඇ මේක මේ මිනිස්සු කියන දේවල් විශ්වාස කරලම එදා ඉඳන් හරස් කරන්න හැදුව එහෙම කියලා අදහසක් කෙරෙන අපි හැමදෙස්සම කරන්නේ තියෙන මොන මොනහරි ඒවයි එකතුම ආගම ජාතිය කුලය වර්ණය ගැහැනු පිරිමි ලස්සන ඔක ඇත ඕ කියන දානවනේ මේ ගඟට දාලා 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 අවසානේ දාලා දාලා අවසානටයක් කෙනට ධර්මය දානව ශාස්තුරු සියල්ලගේ මේවා මේකට දානවා මේ ගඟට හරස් කරලා හරස් කරලා හරස් කරලා දාලා අවසානේ කල බැරිම තැන මේ මොන මගුලත්ති කලා තැල්ල දා දැම දාර තමයි නියම එක තේරෙන්නේ. හරි නෑ මම කියන ඔය ඒ සල්ල උදාහරණ ඇතිනේ. ඒ කියන්නේ අර පීඩනය පීඩනය එතනම ඉඩනය එතනම අර රිලිස් වෙනවා. අර අපි අර කෝච්චි එන්ජින් එක අර ඉස්සර තිබුණේ වාෂ්ප එන්ජින් වල අර බුස් කාලා අර ඇතුලේ ප්‍රෙෂර් එක උඩට යනවා වගේ. ඊට පස්සේ දැන් ප්‍රබත් මට මතකයි ඔයා මාත් එක්ක අපි සමහර දවසල අපි පැය දෙක විතර කතා කරලා තිනවා ෆෝන් එකේ. අපි අපි මේ මේ දේ ප්‍රබත් ඇත්තටම පැහැදිලි කරා. හැබැයි එතනින් එහාට ප්‍රබත් යමක් කිව්වා මට මතකයි. දැන් මට හරියටම මතක නෑ කොයි විදිහටද ඔබ ඒ කියන්නේ අර අන්කන්ඩිෂනල් ලව් ඒ කියන්නේ අර අර මොකක්ද ඒ කියන්නේ ද්විත්වය ඒ කියන්නේ මට කවදාවත් තව කෙනෙක්ට පෙන්නලා කියන්න බෑ මෙයා හරි හෝ වැරදි හෝ කියලා. මොකද එතන කැඩෙනවා. මොකද එතන ආකල්පවලින් එක වෙන්නේ. එතන මම හිතන වාතක විස්තර කරා යම් කෙනෙක් මට දැන් මතක නෑ ඔයා කොයි ආකාරයකද කරේ කියලා. එතකොට එතන එතන ඉතිරි වෙන්නේ මාදරේනේ. එතන මොකද වෙන වෙන දෙයක් එන්න බෑ. මොකද ආකල්ප ටික ඔක්කොම හැලුනහම. ඒක න පොඩ්ඩක් කියන්න මේ ප්‍රවත් මොකද අර 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 ඔයා කලින් කිව්වා හැමතැනම ආකල්ප වලින් පිටලා තියෙන්නේ. අපි මෙහෙම ගමු. මම ඉස්සෙල්ලා ඔකේ උපමාවක් කියලා කතා පටන් ගන්න. ඔකට උපමාවම කියන්නම්කෝ එකපාරට. අපි හිතමු මේ මේ ජීවිතේ මම උපමා කරන එක මොහොතකට මහ මොහොතට. පේන මහමුදල මේ මහමුදේ වීදුරු බෝතලයක් පාවෙනවා. වීදුරු බෝතලයක් පාවෙන්නේ මේ වීදුරු බෝතලයට ගිහිල්ලා තියෙන මේ මූදු වතුර ටික. මේක රැල්ල උස් පහත් වී වීදුරු බෝතලේ මේ පාවි පාවි තියෙනවා. මේ වීදුරු බෝතලේ තියෙන වතුර ටික හිතන් ඉන්නවා මේ තමයි මහමුද කියලා. මහමුද කියලා එක බොහොතක ලොකු රැල්ලක් කැවිලා ගලක වදිනවා. වීදුරු බෝතලේ කැඩිලා කැඩිලා ගියාට පස්සේ තවත් මුහුද මුහුද හොයන්නේ නැහැ. දැන් ඔහොම මම ඔක දානවා පොඩි කුඩා කාලේට අපේ. අපේ කුඩා කාලේ අපේ ආදරේ නැතුණේ කොහොමද කියලා ටිකක් බැලුවොත් අපිට පොඩි කාලේ ඉඳන්ම අද වෙනකන් වන්නලා තියෙන්නේ අවියාජත්වය නෙවෙයි වංචාව. මේ හැම දෙයකින්ම අපිට පොඩි කාලේ පෙන්නුවේ මේ ඉන්නේ ඔයාගේ අම්මයි තාත්තයි කියන තැන ඉඳන්ම අපිට කියලා දුන්නේ මගේ කරගන්න. මේ මිනිස්සු තමයි අපිට පෙන්නුවේ මේ ඇඟත් ඔයාගේ කියලා. ඉතින් අපි දන්නේ නැහැනේ මේ අපේ ඇඟක් කියලා. දැන් එයාලනේ අපිට පෙන්නලා කිව්වේ මේ ඔයාගේ ඇඟ. මේ ඉන්නේ ඔයාගේ අම්මා තාත්තා. දැන් ඔන්න ඔතනින් පටන් ගන්න ඔය අඩිතාලෝ බලන්න ටික 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 ලොකු වෙනකොට ඒ ඉතින් පටන් ගත්ත එක අවුරුදු 20ක් 30ක් අවුරුදු 20ක් වෙන ළමයෙක් වෙනකොට ඔහු ඔහුටම ආවේණික වූ ආධිපත්‍ය රාජ්‍යය නිර්මාණය කරන්න ඉවරයි. මෙන්න මේ මම. මේ මම මේ මගේ ගති පැවතුම්. දැන් අපි ආදරය කියන තැනට එනවනේ. ආදරය කියන ස්ටේෂන් එකට ආවම අපි හොයනවා මේ මගේ කියන රාජ්‍යයට ගේන හිරකාරයෙක්. සරලව මගේ භාෂාවෙන් කිව්වොත් එයාලා හොයන්නේ මේ ආදරයක් නෙවෙයි ජීවිතේ බෙදා ගැනීමක්. අනික් කෙනාගේ ආකල්පට ගරු කරන ජීවිතේ සුන්දරත්වය බෙදා එහෙම එකක් නෙවෙයි හිරකාරයෙක්. මොකද්ද හිරකාරකම? මේ මගේ විදියට හිතන, මම මේ විදියට දකින්න කැමති ලස්සන ආදරණීය සෝල්මේට් කෙනෙක් කියලා හදාගන්නවා. සෝල්මේට් කී කතන්දරේ තේරෙන්නේ මේ හිරකාරයා හිර ගෙදරට ආව දවසට. ඊට එතකොට මේ ප්‍රශ්න පටන් ගන්න. එතකොට ඔන්න මෙයාලා දකින ආදරය. මම ඔතනින් ඔබට පෙන්නනවා අර අධිරාජ්‍ය ගොඩනගා ගත්තේ නැති වුණොත් යම් පුද්ගලයෙක්. අධිරාජ්‍ය ගොඩනගා ගත්තේ නැතුණොත් යම් පුද්ගලෙ ඔහු හැමදාම අර කියන මායිමේ ජීවත් වෙනවා. ඔහු එතකොට ඔහු දකින්න ඔහුගේ ජීවිතේ වටිනාකම. මොකද අධිරාජ්‍යවාදීන්ට කවදාවත් ඔහුගේ ජීවිතේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඔහු හැමතිස්සෙම බලාපොරොත්තු වෙන අනිකාගේ තියෙන දේවල් ලබා ගන්න. හැමතිස්සෙම වහල්ලු විදියට බලාපොරොත්තු වෙන මිනිස්සුන්ගේ ජීවිත. ඉතින් එතකොට අපිට පුළුවන් නම් ජීවිතේ අධිරාජ්‍යය නිර්මාණය කරගන්න නැතුව මේ මම මෙහෙම පොරක් කියලා
මම මෙහෙම කෙනෙක් කියලා පෙන්වන්න හදන්නේ නැතුව අපිට පුළුවන් නම් අනිකාගේ ආකල්ප අනිකාගේ ජීවිතයට අනිකාගේ ජීවිතය නිර්මාණය වෙච්ච විදිහට ඔහුට ආදරය කරුණාව භක්තිය දක්වන්න පුළුවන් වෙන්නත් හැබැයි තමන් තමන්ට තමන්ගේ ජීවිතයට සංවේදී ආදරණීය මනුස්සයා හමු වුණු දවසට පමණයි. එහෙම කතන්දරිකුත් තියෙනවා. නැත්තම් මම පොඩි උදාහරණයක් පෙන්නන්නද? මගේ ඔව් මගේ මුණුබුරාට වයස මම හිතන අවුරුදු 3ක් විතර. එතකොට මම එයා එකගෙන ඇවිදගෙන යනවා. යනකොට එයාගේ වයසම කට්ටියක් එක තැනක සෙල්ලම් කරනවා. මම හිතන්නේ මොකක් හරි සෙල්ලමක් කරනවා. දැන් මම මෙයා එක්ක ගෙනිහිල්ලා දැන් මම මේ කල්පනා කරා දැන් මම මෙයාව අඳුන්වලා දෙන්න ඕනද? මම ඒ ළමයින්ට කියන්නද මෙයාත් එක්ක සෙල්ලම් කරන්න කියලා? නැත්නම් මම මෙයාට කියන්නද එයාත් එක්ක සෙල්ලම් කරාට? මම ළඟට ගිහිල්ලා මම නිකන් මට කොහොම හරි මන් දන්නේ මේක මොකද්ද කියලා මම නිකන් බලන් හිටියා. දැන් මෙයා මෙහෙම කරලා ටික 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 අර ගොළු ගාවට ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ මොකක් හරි දුවනවා මෙහෙට දුන. එතකොට ඒගොල්ලෝ දුනකොට මෙයාත් දුවනවා. ඊට පස්සේ මෙයාත් දුවනවා. ටිකක් කියලා ගියාම මෙන්න මේගොල්ලෝ ඔක්කොම එකට ඉන්නේ. දැන් අර එක ඔව් දැන් මම එතන කල්පනා කරා මේ මේකනේ ඇත්තටම මෙතන තියෙන්නේ මේ අපි වචන දැම්මොත් ඕක අරයි කියත්වේ අරවා මෙයා දැම්මොත් ආයේ ඒවා අල්ල ගන්නවා ඒවා ඔක්කොම සංකල්පවල ගන්න. ඉතින් මේ බලන්න ඒ තරම්ම සරලයි ඒ තරම්ම ඒ ස්වභාව ධර්මයේ නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමමයි. ඒක තමයි ස්වභාව ධර්මයමයි. ඒක ඒ ධර්මෙමයි තමන් තුළ හරි සරලයි. තමන්ගේ ඇතුළෙන් මේ මම 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 කතා කරන්නේ ජීවිතයේ අත්විඳින දෙයක් මේ ආදරය කරුණාව කියන දේ. ඉතින් මම කියන්නේ මේ සරල බව තේරෙන්නේ මේ ජීවිතයේ හරි සංවේදී ජීවිතය. දැන් මම මගේ ජීවිතේ ආදරණීය මිනිස්සෙක් නුනා නම් මට ඔබතුමාගේ ජීවිතය ගැන හිතන්න පුළුවන්ද? බෑ නේද? බට බෙදා ගන්න බෑනේ. මම මංගෙනනේ මම බලනවානේ මේ අධිරාජ්‍ය ගොඩනගාගෙන කොහොමද මේ වහලෙක් මගේ සේවයට ගන්න කියලා. ඒ වහල් සේවයේ තියෙනකන් අපිට නිදහසකුත් නැහැ. ඒ අධිරාජ්‍යවාදියා කොහොමත් හිරේ ඉන්නේ. එයා ඒක දන්නේ නැහැ. අර ඒ කියන්නේ කෙනෙක් දුක් විඳිනවා කියලා දැනගන්න ඕන දුකෙන් ගැලවෙන්න මුලින්. ඒ වගේ අධිරාජ්‍යවාදිය තේරුම් ගන්න ඕන මම මේ අධිරාජ්‍යය නිර්මාණය කරන් හිටින මම නිර්මාණය කරන් ඉන්නේ හිර කඳවුරක්. හිර කඳවුර ඇතුලේ මම ඉන්නේ. ඒක ඒ මට්ටම. ඉතින් හැම මොහොතකම අපි විශ්වාස කරනවා අපේ අපේ ජීවිතේ හොඳ අය එනකම්. ඒ ආදරය කරන අය ලං වෙනකම් බලාගෙන ඉන්නවා. අපිට කවදාවත් බැරි වුණා මේ අපි කියන කෙනාගේ මේ මහගහ අපේ ජීවිතය ගැන ටිකක් අර ආදරණීය. ඒ කියන්නේ මම මේ වචන වලින් දෙන්න පුළුවන් උපරිම සාධාරණත්වය දෙන්න ට්‍රයි කරනවා. නමුත් ඒක නෙවෙයි ඇත්ත කතාව. ඒක නෙවෙයි ඇත්ත කතාව. නමුත් අපි තේරුම් ගන්න ඕන මේ ආදරය කියන කෑල්ල තියෙන්නේ තමාට තමන් දැනෙන දෙයක්, තමන් අත්විඳින දෙයක්. ඊක තමන් හොයාගත්ත දාට පමණමයි මේ ජීවිතයේ නියමම් කෑල්ල හම්බෙන්නේ. නැතුව ආගම මොන හරි ආගමක් මේ කුඩර දාගත්ත ගම මේ ලේයර් එක උඩින් වැටුණ ගම අර මහගෙදර අර ආදරය කරුණා ඔක්කෝ පැත්තකට විසිලා යනවා. තමන්ගේ මහගෙදර තමන්ට අයිති වෙනවා. අර යම්කිසි කෙනෙක් කියපු කතාවක් පිළිගරගෙන ඒක ඔළුවේ තියාගෙන යන එක ප්‍රේමය කියලා හොයාගෙන යන එක හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒක හම්බෙන්නේ නැහැ අපිට ලබා ගන්න. දැන් මට බෑ බාහිර කෙනෙක්ගෙන් මෙහෙම ආදරයක් කියලා ලබා ගන්න. මොකද හේතුව මම මම්ම දන්නවා ඒක කවදාවත් වෙන්නේ නැති වැඩක්. නමුත් අපිට පුළුවන් අර අපේ තියෙන මේ ජීවිතයේ තියෙන ආදරණීයත්වයෙන් අර පාලම සම්බන්ධ කරගන්න. අර වා කිව්ව හරි අර දරුවා අනිත් දරුවන් එක්ක පොඩි වෙලාවකින් එකතු වෙන හේතුව තමයි ඔහුගේ අධිරාජ්‍යයක් නිර්මාණය වෙලා නැහැ. උන් හරි සංවේදී. උන් බලන අනිකේනා කරන්නේ මොකද්ද? ටික වෙලා බලාගෙන එහෙන් දුවනවා මෙහෙන් දුවනවා. කිසිම නැහැ මම මෙහෙන් ආවේ මම මේ වගේ පුදුලෙක් කියලා පෙන්නන්න අදහසක් නැහැ. ඈ දන්නේ මොකද ඒ ඔක්කොමත් එක එකතු වෙලා. ඒ එකතු වීමම අවසානයේ හරි සුන්දරයි. ඒක බලාගෙන ඉන්නකොට එයාලට ලොකු දේවල් නැහැ. බලාපොරොත්තු නැහැ. අදහසක් නැහැ. මේ මෙහෙම කෙනෙක් මම මේ වගේ බිස්නස් කරන්නේ. ඈ මට මෙහෙම වාහන තියෙනවා. බලන්නකො මිනිස්සු දෙන්නේ එකතුනාම කතා කරන දේවල්. ඔහු හැමතිස්සෙම කතා කරන්නේ ඔවුන්ගේ අධිරාජ්‍ය මෙන්න මේ වගේ ලෙවල් එකක තියෙන. ඒ අධිරාජ්‍යයට මොන තරම් දේවල් තියෙනවද? තමන්ගේ සක්සස් එක, තමන්ගේ ළමයිගේ සක්සස් එක, ඊට පස්සේ තමන්ගේ තම අනිත් අයගේ සක්සස්. මට ඔය කෙනෙක් විහිළුවට කිව්වා දැන් මේගොල්ලෝ සක්සස් විතරයි කතා කරන්නේ ෆේලියර්ස් ගැන කවදාවත් කියන්නේ. මොකද අර අධිරාජ්‍යවාදියා මේ අඬන්නේ තනියමනේ. ඇතුළට වෙලා. අඬනවා තනියම. ඒක පෙන්වන්නේ එයාලා හිත එළියට ඒක නෑ ඉගෙන දෙබිල් ජීවිතය කියලා කියන්නේ අධිරාජ්‍යයට එහෙම හිමු වෙන්නේ. අධිරාජ්‍යෝ මිනිස්සු ඉදිරියේ හැම කෙනාම ඉදිරියේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා හිනාවි හිටියට ඌ ඇසුරට ගිහිල්ලා තනියම අඬනවා ඉකි ගහ ගහ. මේ මට මොකද්ද උනේ? මම කොහෙටද යන්නේ? ඒක තමන්ට දැනෙනවා. අනිවාර්යෙන් තමන්ට දැනෙනවා. නමුත් පුළුවන් නම් අර අමාරුවෙන් හරි අධිරාජ්‍ය කුඩු කරලා දාන්න. එළියත් නෑ ඇතුළත් නෑ. සියල්ල නිදහස්. රඟපාන දේකුත් නෑ.
ප්‍රබත් දැන් අපි මේ මේකනම් හරිම සම්මුතියෙන් මං කියන්නේ අපි අපි හොඳාකාරම දන්නවනේ අපි මොන තරම් අපි අධිරාජ්‍ය ගොඩ නැගුවත් මොන තරම් අපි මමත්වය රඳවගෙන හිටියත් මොන තරම් අපි අපි කියනවා තණ්හාව රෝමය ඔක්කොම වචන දාගෙන හිටියත් අපට පෙනිපෙනී අපි දකිනවනේ අපේ අපේ ස්වභාව ධර්මයේ නියමයන්ට අපිට අන්තිමට සරෙන්ඩ වෙන්න වෙනවාමනේ. ඒක 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 පෙනිපෙනී දකිනවනේ. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ මොනවා කරත් ඔය මොන තරම් ඔය ඔය අධිරාජ්‍ය කියන වචනේ මම කැමති මොකද ඒක තමන් තුළ මතු කරගත්ත අධිරාජ්‍ය ඔක කඩාගෙන වැටෙනවා තමන් කැමති වුණත් නැති වුණත් යම් දවසක. ඒතකොට ඒක කලින්ම දැන ගැනීම ඊට වඩා නරකද? හැබැයි මේ සම්මුතියෙන් මම කියන්නේ සම්මුතියෙන් අධිරාජ්‍යයන් නිර්මාණය කරගන්නේ මෝඩකමටනේ. දැන් අපි අධිරාජ්‍ය මම බෝඩ්ඩක් ගේන මුහුදු වෙරළට. අපි මුහුදු වෙරළේ වැදි මාලිගා හදනවා, කැඩෙනවා අඬනවා. කැඩෙනවා අඬනවා, කැඩෙනවා අඬනවා. යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් මේ ඉන්නේ මුහුදු වෙරළ කියලා. මේ හදන්නේ වැදි මාලිගා කියලා. ඉතින් ඒක දුකකට කාරණාවක් වෙන්නේ නැහැ නේ අවසානයේ. එයා එතනින් වටහා ගන්න ඕන දෙයක් ආ මේ ඊළඟ රැල්ලවිලා කැඩෙනවා. ආපෝ හදනවා නම් මේක කරන්න වෙන දෙයක් නැහැ. ඒකනේ ලැබිලා තියෙන්නේ. ඒක තේරුම් අරගෙන කරා. නැත්තම් අධිරාජ්‍ය තැන ඉඳගෙන අඬනවට වඩා හොඳයි අපිට මේ සියල්ල අහිමි වෙනවා. මේ සියල්ල අහිමිවීම ගැනනේ අපි මේ කතා බහ කරගෙන යන්නේ. ඒ අහිමිවීමම දුකක් විදියට අරගෙන මං අහන්නේ ජීවිතේ අධිරාජ්‍යයක් නිර්මාණය කරගත්තේ නැති වුණොත් අහිමි වෙන්න දෙයක් තිබුණාද? අධිරාජ්‍යයක් නිර්මාණය කරගත්ත කෙනෙක්ට අහිමිවීමක් තියෙනවා. මං කියන්නේ අධිරාජ්‍යයක් නැතිර ආදරණීය කියන කෑල්ල එනකොටම ඔහු මේ ජීවිතේ එකට බහැලානේ. ජීවිතේ වෙනස් වීමක් තියෙනවා. මං අහන්නේ ඌට අහිමිවීමක් තියෙනවද? මොකද අධිරාජ්‍ය එතන එතන ඒ දැක්ම තියෙනවා. මම මම පොඩි ටිකක් අපි අර ලෝකෝත්තර දැන් ලෝකෝත්තර ප්‍රශ්නයක් දාන්න. දැන් මෙතන ලෞකික ලෝකෝත්තර කියලා බෙදන්න දෙයක් නැහැ. හරි වලට මම අහන්නම්. මොකද මේ මේවා භාවිතා වෙන වචනනේ. ඔව්. එතකොට දැන් දැන් ලෝකෝත්තර දහමින් අපි දැන් ලෝකෝත්තර දහම ඒකත් ඒ ලෝකෝත්තර දහමනුත් නිකන් අඩු වචන පාවිච්චි කරලා කියනවා. අපි කියනවා ජීවිතයේ පැවැත්ම විද්‍යමානයි. මේ විද්‍යමාන වෙන මේක මේ ග්ලාස් එක මේ ඔක්කොම විද්‍යමාන වෙනවා. එතකොට මේ විද්‍යමාන වෙනදී දැන් ඔයා මහර පාලමක් හැදුවා. ඒ පාලම කියන්නේ ඔය ලෞකික ලෝකෝත්තර මම පාලම කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ලෞකික ලෝකෝත්තර කියලා දෙකක් නැහැ කියලා ඔයා දැන් පැහැදිලි කරේ එකම තැනකට. මොකද මේ දැක්ම තුලින් අර රාමු ෆ්‍රේම්වර්ක් වැටවල් සංකල්ප එතනින් ගියාම අපි මේවා කරන හැම වචනයකම ඒ ඒ ඒ වචනේ බොරුවක් නේ. එහෙමන හැම පාවිච්චි කරන අපි ලැංග්වේජ් එකෙන් පාවිච්චි කරන හැම වචනයක් අතට බොරුවක් වෙනවා. මොකද ඒ වචන පාවිච්චි කරන වචනේ අර සංකල්පය තහවුරු කරන්න හදන වචනේ. ආ අදහසක් විතරයි. දැන් ද උදාහරණයක් ඇටියට අපි තුම ඕන කෙනෙක් දිහා මම ඇඟිල්ල දෙකලා ඔයා වැරදි. ඔයා මේක මේ විදිහට කරන්න තිබුණේ නැහැ. එන තැනම ඉවරයිනේ. ඒක මොකද එතනම ඉවරයි. එතනම ඉවරයි. මොකද හේතුව දැන් ඕකට මම ලෞකික උත්තරයක් දෙනවා බොහෝ දෙනෙකුට. මම ඔහුනම් මමත් ඕකම තමයි කරන්න කියලා. දැන් ඒක ඒක හරි නිකන් මේකෙන් ගන්නෙ. නමුත් ඒක තමයි ඇත්ත. මොකද මගේ ව්‍යාජ අව්‍යාජ තන ඒ ඒ යුනිෆෝම් එක දාගෙන ඉන්නකම් ඒ ෆැන්සි ඩ්‍රෙස් එක දාගෙන ඉන්නකම් තමනුත් ඒක කරන්නේ. ඒ කියන්නේ ඒ ඩ්‍රෙස් එක නම් ඒ වෙලාවෙ ඇඳන් හිටියේ ඒකයි එතන වෙන්නේ. එතන වෙන්නේ ඒ වෙලාවට ඒ විදිහට වෙනස් වෙන්න වෙනවා. ඒක මෙහෙම එතන වෙලා තියෙන්නේ. හරියට මේ වගේ කතාවක්. දැන් අපිට මේ මේ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ ලෞකික මාර්ගය කියලා දෙකක් හම්බුනේ හේතුව තමයි අපි මේක බෙදා ගන්නවනේ කලුසුදු කියලා. කලුසුදු සංකල්පය බෙදාගත්තම අපිට දෙකකින් අපි මේ ලෝක නිර්මාණය කරගන්න. දෙකකින්. එතකොට අපි මේ සම්මුතිය කියන කෑල්ලේ ගැට ටික ලියන්න ලෝකෝත්තර එකක් අල්ලගන්න. ඒක ගැට ටික ලියා ගන්න විතරයි. මොකද මේක වෙලා තියෙන විදිය බලාගන්න. අවසානේ වෙලා තියෙන දේ කාරණේ. කියන්නේ අපි දැන් අපිට සුදු ගැන කතා කරන්න බෑ. කළු අදහසක් දීමින් තමයි අපිට කතා කරන්න වෙන්නේ. එතකොට මේ සුදුයි කළුයි ගැන නෙමෙයි කතා කරන්නේ. ඉතින් ඔබට තියෙනවා යමට වැටහෙනසයක්. එතකොට අර අපි මේ ලෝකෝත්තර මාර්ගයකට පිවිසෙන්නේ මිනිස්සු මේ ලෞකික ජීවිතේ දුක් විඳපු නිසානේ. එතකොට ලෞකික ජීවිතේ දුක ඇති වුණ හේතුවනේ මේක හොයන්නේ. දැන් හේතුව හොයාගන්නේ ලෝකෝත්තර මාර්ගයෙන් කියලා අපි බලමුකෝ. ඊට පස්සේ ඒක බලනකොට අපි ලෝකෝත්තර මාර්ගයක් කියලා වෙනම එකක් ඔලි දියාගත්තු ඒකක් බොරුවක් වෙනවනේ. ඒ දෙකට ඔබෙන් තමන්ට අත්විඳීමක් හම්බ වෙනවනේ තනියම ගවේෂණය තුළ. අපිට තනියම මේ ගවේෂණය කරන් යනකොට තනියම අත්විඳීමක් හම්බ වෙන වචන වලට ගිහිල්ලා එහාගේ.
ඉතින් ඒක අපිට කවදාවත් රාමුවකට දාන්න බෑනේ, මේක ලෝකෝත්තරයි, මේක ලෞකිකයි කියලා. ඒ ගවේෂකයේ අවසානයෙන් දකිනවනේ මේ සියල්ල තමාතුළ නිර්මාණය වෙන දෙයක් නා, මේ සියල්ලම එකක් නේ. මොකද දෙකක් ගැන කතා කරන්න එකකින් බෑනේ, ඒ දෙකෙන්මනේ කතා කරන්න වෙන්නේ. මොකද මේ භාෂාව නිර්මාණය වෙලා තියෙන දෙපැත්තක් ගැන කතා කරන්න. මේක කවදාවත් එකක් දීත්වයක් ගැන, මේක එකක් ගැන කතා කරන්න බෑ කවදාවත්. එකක් ගැන කතා කරන්න ගියම නිහඬ වෙන්න වෙනවා, නිශ්ශබ්ද වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා දිත්වයක් ගැන කතා කරන්න නිර්මාණය කරගෙන අවසානයේ දිත්වයම රැවටෙන්න ඕනේ නැහැ. ඒ දෙක නෙවෙයි ජීවිතය කියලා කියන්නේ. දැන් අපි ඔතෙන්දී මේ ලෞකික ජීවිතයේ දුකක් කියලා හඳ මේ වැළපෙමින් ඉන්නවා. ඊට පස්සේ ලෝකෝත්තර මාර්ගය කරනවා. ලෝකෝත්තරයේදී හඳන්න පටන් ගන්නවා. ඊට වඩා හඳනවා. ඊට වඩා හඳනවා. ඒක පිස්සුවක් කියලා. එතකොට මං අහන්නේ කවද්ද ජීවිතයක් වෙදින්නේ? කවද්දත් වෙදින්නේ මේ මේ ජීවිතේ? මොකද මේ ජීවිතේ අපිට අර මේක හරියට පරිහරණය කරන්න දන්නේ නැති නිසානේ මේ කරදර ටික වැටුනේ. දැන් අවසානේ පරිහරණය කරන්න වෙලාම නැහැ. වෙලාම නැහැ. නෑනේ. ඉතින් එතකොට අපි බලන්න ඕනේ ওই කතාවේ රහස විතරයි. කතාවේ රහස තේරුම් ගත්ත තේරුම් ගැනීමම පමණයි. එතනින් එහාට අපි දෙයක් අරගෙන යනවා නම් මේ ලෝකේ කවුරු හරි කෙනෙක් එයා හදාගත්ත ලෝකෙක තවත් අතරමං වෙන්න යන ගවේෂණය කරගන්න. භාෂාව හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේ භාෂාව වැරදි කියලා එතනින් හොයන්න බෑ. දැන් උදාහරණයකට අපි ද්විත්වයක් කිව්වොත් ඊට පස්සේ ආයේ ද්විත්වයට අහු වෙනවනේ. මොකද ද්විත්වයක් කියලා අපි, එතකොට එහෙනම් ද්විත්වයක් තියෙනවා, ද්විත්වයක් නැහැ කියලා අපි එහෙම නෙමෙයි. මං කියන්නේ මේ 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 දැක්ම. දැන් අපි හිතමු අපි හිතන මේක මේ වචන ටික කල්යාණ මිත්‍රෙක්ගෙන් හෙන්න ඕන, ඊට පස්සේ තමන් තුළින් අවංකත් මොකක්. ඉතින් මේ ෆ්ලෝ එක, මේ ෆ්ලෝ එක එන්න අර අර සෙන් කියමනේ, අර when the student is ready the teacher will appear. එතකොට දැන් ඔයා ඒ කිව්වෙම මේ readiness, ඔය readiness potential, ඔය මේ ඔය science වලින් මේ බෙන්ජමින් ලිපට් කියලා කෙනෙක් free will and choice කියන එක තියෙනවද නැද්ද කියලා 80 ගණන් වල experiment එකක් කරා. එතකොට එතන අර free will and choice මම ඒක දිගට කතා කරන්නේ, අර රෙඩිනස් පොටෙන්ෂල් කියන එතදී තමයි යම් දෙයක් සිද්ධ වෙන්නේ කියන එක. එතකොට දැන් මේ ඔයා ඔය රෙඩිනස් පොටෙන්ෂල් කියන එක ගැනමයි කිව්වේ. මොකද එතන කතා කරන්න නැතුව අපිට තව නිවනාක්ෂණ සීමක් හතරක් ගැන කතා කරන්න බෑ කියන එක. බෑ බෑ. ඔහෙත්ම බෑ. අපි කතා කරන්න ඕනේ අපිට මේ වෙලාවේ තියෙන දෙයක් ගැන කතා කරලා මේක ලියා ගන්න ඕනේ. නැතුව අපි දැන් මෙන්න මේ වගේ වැඩන්නේ කරන්නේ. අපි කියනවා කතාවකට අපි දැන් පිට නිතරම ඇහෙන වචන යන්නේ අනාගතය අත්හරින්න කියලා, අතීතයත් අත්හරින්න, මේ වෙලාවේ අත්විඳින්න කියලා. දැන් මං අහන්නේ ඔය හොයන නිවන හම්බෙන්නේ අනාගතේ නේද? එතන හොඳ තැනක්. ඒ ගැන කියන්න බව දැන් අපි කියන අතීතේ ඉවරයි, අනාගතේ ඇවිල්ලා නැහැ. ඒකinda ඔය දෙකම අත්හරින්න මේ මොහොතේ ඉන්න කියලා. අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් ඔතෙන්ට දැන් මේ ආවේ, දැන් ඔතෙන්ට ආවේ, දැන් අපි හොයාගෙන යනවනේ සැනසීම. ඉතින් අපි ගවේෂකයෙක් කරනවනේ, මුලින්ම ගවේෂණයන්නේ කරන්නේ. අපි ගවේෂණය කරනකොට අපි ওই ගවේෂණය කරන්නේ කොහෙද? දැන් අපිම කියනවා අනාගතය අත්හරින්න කියලා. දැන් අනාගතය එකලා කියනවා ගවේෂණය කරන්න කියලා. අනාගතය පෙන්නනවා. ඉතින් වාර සීන් නැහැ. හොඳින් ඥානවන්තයෝ දැකි. දැන් මම කියනවා අනාගතේ වැඩක් නැහැ, අනාගතේ එන්නේ නැහැ කවදාවත්. ඒ අනාගතේ අත්හැරලා දාත කියලා මම ආවෝ කියනවා. මේ ගවේෂණය කරන්න ගවේෂණය කරන්න මෙහෙම හොයන්න කියලා. අපි බලන්න ඕනේ එතකොට මේ කියන අනාගතේ කොතනද තියෙන්නේ, අතීතේ කොතනද තියෙන්නේ, හම්බෙන්නේ කවදද? දැන් මං අහනවා මෙන්න මේ වෙලාව, මෙන්න මේ මොහොත ගන්න ඕනේ, මේ මේ ගත කරන වෙලාවේ තොරව අපිට ජීවිතේ හම්බෙනවද යම මෙතනින් එහාට ගිහපු ජීවිත? දැන් මම කියනවා අපි අනාගතේට යක් කියලා, පිහිට දවසට යන් කියලා. දැන් මං අහන හෙට දවස හම්බෙන්නේ කොහෙද? ඉතින් මෙතනින් එහාට හෙට දවසක් හම්බෙන්නේ නැහැ. මං කියනවා අපි යන් එහෙනම් මේ අතීතයට ගිහිල්ලා එමු කියලා. දැන් අතීතයට ගිහිල්ලා එන්නේ කොහෙද? ගිහිපු කෙනෙක් කීදවද එතකොට? දැන් ඊට පස්සේ බබ කියනවා වර්තමානයට එන්න කියලා. දැන් ওই තුනම කොතනද තිබුණේ? තුනම මේ 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 ඒකීය ස්වභාවයත් තුළ අපි තුනකට කඩලා පෙන්නනවනේ. අර අපි භාෂාවේ දිත්තේට කඩනකොට කාලය තුනකට කැඩුවා. කාලය තුනකට කැඩුවා. තුනකට කඩලා පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් අපි දන්නේ නැති රහස තමයි අපි ගවේෂකයෙක් ගවේෂණය කරන් යනවා ජීවිතේ ගැලවෙන්න. හැබැයි එයාම කියනවා
මේ අනාගතය හදනකින් ගැලවෙන්න කියලා නිදහස් වෙන්න කියලා. ඉතින් එතනම මිරිඟුවක් වෙලා තියෙනවා. ඔය එකක් දැන් කියනවානේ දැන් අනාගතය අත්හරින්න. ඉතින් අත්හරින්න අනාගතයක් තියෙන්නේ. තිවිල පෑය. දැන් අතීතය අමතක කරන්න කියලා. ඒක තමයි මම අර පෙන්නුවේ අතීතේ කොහොමද දැන් ගියේ. අපිට හිතලානේ දැන් සිතුවිල්ලක්නේ අපිට තියෙන්නේ ඊයේ දවසේ ගැන. අපිට ඒ කරත් ඒ සිතුවිල්ලෙන්තරෝ වෙච්ච දේවල් සිද්ධියක් මතක් කර ගැනීමක් හැරෙන්න ඒ ගමන ගිහිල්ලා ඇවිල්ලා නෙමෙයිනේ. ඒතුර අනාගතය කියන එක අපි දැකලත් නැහැ. දන්දෙස් නැහැ. අපි මේකෙන් අරන් අදහසක් ගන්නවා විතරයි මේ දෙකම. ඉතින් මේ දෙකම නැති එකක් නේ නැති කරන්නේ කොහොමද? ඉතින් නැති කරන්න දැඟලීම මහන්සියට පත් වෙලා තමයි අර අවසානේ හිතා ගන්න බැරි දුකක් විඳින්නේ. ප්‍රපත් මං මෙහෙම දෙයක් අහන්න. අපිට විනාඩි 10ක් විතර තියෙනවා. මම මෙහෙම දෙයක් අහන්නම්. දැන් ඔබ පැහැදිලිවම කිව්වා මේ අධිරාජ්‍ය මේ තමා කියන අධිරාජ්‍ය ඒකම මං මට කියන්න පුළුවන්ද මේ සරල බසින් මේ මම කියන හඳුන්වාගත්ත පුද්ගලයා තමන්දියා හොඳින් බැලුවොත් අර මා මා කියන වචන දෙක ඇරෙන්න අනිත් ඔක්කොම තියෙනවනේ. දැන් බලන්න අපි මොනවා කතා කරත් අපි අපේ ඒ කියන්නේ අපි හිතන නෑ යෝ යාළුවෝ රැකියාව ඊළඟට අපි හොඳයි කියන දේ නරක කියන දේ ආකල්ප අපේ අනාගත බලාපොරොත්තු අතීතයේ තිබුණේවා මම 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 බලන්න කෙනෙක් එක කතා කරනකොට මම මේක මම කරා මේක මට හරි ගියේ නෑ හැබැයි ඊට පස්සේ මම මේක කරා මේක මගේ ස්ට්‍රැටජි එකම එතකොට ඒ මම කියන වකුරු දෙකේ තමයි ওই අධිරාජ්‍යම තියෙන්නේ. නමුත් ඒ ඒ ඒ මට එක කියන්න තියෙන එතකොට ඒ මමයි කියන හඳුන්වන මේ ශරීරේ ඇත්තට මේක ඒක බොරුවක්. මොකද ඒ මම කියලා මේ ශරීරයේ පෙන්වන එක එහෙනම් බොරුවක්. මොකද එහෙම පෙන්වනවා නම් වැඩි ලේසි. ඔච්චර අපි මෙච්චර මේ පැයක් විතර කතා කරන්න ඕනේ. ඔව් දැන් මේමනේ අපි මුලින්ම ගත්තොත් අපි පාසලකට ඇතුළත් වෙනකොට අපිට තියන්න වෙනෝනේ නමක්. හේතුව තමයි ඒක දැන ගැනීමනේ. එතකොට මට සමන් අනිත් කෙනාට කුමාර ඔහොම කියලා නම් ටිකක් දානවා. දැන් අපි ඒ වුණාට ඒ කුමාරව හඳුනාගන්නේ මේ නමක් විදියට නෙවෙයිනේ. මෙන්න කුමාර කියලා මේ මම හදා ගන්නවා කුමාර. එතකොට ඒකම දාන්නවා තමන්ට. මම සමන්නේ. මම සමන් කියලා ගත්තා මගේ අදහස් සම්පූර්ණ නැති වෙලා මේ මාව හඳුන්වා දෙන්න ගත්ත එක. නැතුව මේ මම නෙවෙයි. මේ මම නෑ මේකේ. මේ මම සමන් කියලා දාගෙන මම පෙන්නන්න මේ ID එකක් මම හදාගත්තා. ඒක ලේබල් එක. ලේබල්. ඉතින් මේ ලේබල් එක මම දැන් නගලන ඕනේ මේකෙන් ගැලවෙන්න. ඒ ඉතනම තියෙන පොඩි ප්‍රශ්නයක්. දැන් සමන්ව ගලව ගන්නවට වඩා හොඳයි නේද? මේක දකින්නක මේ සමන් නෙවෙයිනේ. සමන් කෙනෙක් ඉදේ. ඒ කියන්නේ ගලවන්න කෙනෙකුත් නෑ එතන. නෑ නේ එතන. කාවද ගලවන්නේ එතකොට? දැන් මොන සමන්ද ගලවන්නේ? දැන් මම ඔතෙන්ට ඕකක් දෙන්න පොඩ්ඩක් ඔතනින් පොඩ්ඩක් අරගෙන ආවා ඉස්සරහට. හැමදාම කතා කරනකොට කතා වෙන දෙයක් තමයි මං අහන්නේ. ඊයේ දවසේ තුන් වේල කාපු ගේන අද එක්කන් එන්න අපි ගලවමු. අපි ඔයා ගලවන්නනේ ආවේ කියන්නේ වෙන්නනේ ආවේ. මම හරි කැමතියි ඊයේ දවසේ තුන් වේල කාපු කෙනාත් එක්ක මේ කතා කරන්න මේ. ඒතර කල්පනා කරලා බලලා තමන්ට කල්පනා වෙනවා මොකද්ද මම මේ හොයාගෙන ආවේ. කෝ දැන් හොයාගෙන ආපු කෙනා නෑනේ. දැන් අද දවසේ දැන් ඇවිල්ලා හොයන්නේ ඊයේ දවසේ වෙච්ච කතාවක් මේ හොයාගෙන එන්නේ. අර උදේ නැගිටලා නින්දෙන් නැගිටලා හීනයක් දැකලා උදේ ඇවිල්ලා කියනවා මේ මාර හීනයක් දැක්කා. මේක කොහොමද දන්නේ ග්‍රහපලනේ? මේ මම දැක්ක සත්‍යත් සත්‍යයක් පමකේනවා. ඊ වගේ කතාවක් නෙවෙයිද මේ අහන්නේ ඇවිල්ලා. එතකොට ඉවර වෙච්ච කතාවකටම නේද අපි නම දාගන්නේ මම කියලා. දැන් මේ අපි කතා කර මේ කතා කර කතාව තුල දැන් කෝරා කීපයක් ගෙවිලා ගිහිල්ලානේ අපි මේ කතාව තුල. දැන් මේ කතාවේ ගුරු නාම නේද මම දාගන්නේ මේ මම කතා කරා කියලා. එතකන් කියන්න බෑ නේද සංසිද්ධියක් නේද මේක වෙයි ගලාගෙන යන. ඉතින් අපි හැමදාම අර මම කියන්නේ මේ හොරෝපුලියන් හැමදාම. ඉතින් හොරෝපුලියන කෙනාට අනිවාර්යෙන් දඩුවමක් දෙනවා සමාධර්මයේ. මොකද අධිරාජ්‍ය නිර්මාණය වෙන්නේ හොරෝපුඩ. අධිරාජ්‍ය නිර්මාණය කරගන්න වෙන්නෙම සිද්ධියක් ඉවරුනම. ඒ අධිරාජ්‍යයේ ඉන්න කෙනා දුක් විඳින්න වෙනවා. ඒකට. ඒ මේ දුකෙන් ගැලවෙන අපි මේ කතා කරන්නේ මේ දුකින් ගැලවීමක් ගැනනේ. මේ දුකක් නෑ කියන එකනේ. ඇත්තටම මගේ අදහස වෙන්නේ දුකින් ගැලවෙන්න දෙයක් නෙමෙයි. කවදාවත් දුකක් තිබිලා නෑ මම. තිබිලත් නෑ. තිබිලම නෑ දුක. තිබිලම නෑ දුක. දුකක් තිබුණා කියලා අදහස සංකල්පයක් ඔළුවේ තියානේ සංකල්පෙන් ගැලවෙන්න. අන්න ඒක බැරි නිසා තමයි මේ දුක් විඳින්නේ මිනිස්සු.
ඒක ඥානවන්ත විදිහට දකින්න මෙයාලට ඕන මොනවා හරි සංකීර්ණ දෙයක් කළා මේක නිකන් දැනෙන්න නිකන් එකපාරට දුම් විසි වෙන්න ගින්දර විසි වෙන්න ඒ ඒ වගේ මේක දැනෙන්න ඕන කියලා. දැනෙන මැජික් එකක් කරගන්න. නමුත් මැජික් කරගන්නට වඩා හොඳ මැජික් එක තමයි හොඳ විහිළුව තමයි මේ හොයාගෙන ආපු කෙනා පොඩ්ඩක් බලන්න මොනවද හොයන්නේ කියලා. එතන උත්තරේ තියෙනවා. ওই ප්‍රශ්නේ අනිත් පැත්ත හැරලා බලන්න උත්තරේ එතන තියෙනවා. ඇත්තට ප්‍රශ්නයක් තැන නගින්නත් බැරි වෙන්න උත්තරේ තියෙනවා. يعني ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එතකොට ප්‍රබත් ඇත්තටම දැන් අපි මේ අවසාන විනාඩි පහට ඇවිල්ලා ඉන්නේ. ප්‍රබත්ගේ මම විශේෂත්වය දකින්නේ ඔයා කියන මේ ප්‍රායෝගික පැත්ත. ඒ කියන්නේ අපි ලස්සන වචන පෙන්නලා දැන් ඒ කියන්නේ සුන්දර තැනක් පෙන්නලා දැන් මෙතනින් මේ දැන් මෙතෙන් යන්න දැන් ඔයා මෙතන දින්නේ මෙතන එහෙම නැතුව මේ කෙටි වචනේ මේක ඇත්තටම හරි ප්‍රබලයි. හරියට අහන් ඉන්න කෙනෙකුට මේක මොකක්ද නිකන් අර අකුණක් ගැහුවා වගේ එකක්. මේ හරියට දැවුනා නම් අර අව්‍යාජත්වය තමන්ගේ දකින්න පුළුවන් නම් ඕක නිතරම අහලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රථමයෙන්ම තමන් තුළට ලැජ්ජාවක් ඇති වෙන්න ඕනේ ඉස්සල්ලාම. යකෝ මේ මම නෙමෙයිනේ මම මේක සමහර ඒවා එලියට කියන්න බෑ විදි ලැජ්ජාවෙ බෑ කරපු කියපු දේවල්. ඉතින් ඒක නිසා මම කියන්නේ ප්‍රබත් අපි මේ කතිකාව අපි ඉස්සරහට ගෙනියමු. හේතුව මං දැන් මං ඔයත් එක්ක පොඩි චැට් එකක් අද දැම්මේ. මොකද අද මං එහෙම විශේෂ මාතෘකාවක් ගෙනාවේ නැහැ. මාතෘකාවක් ගෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මම කියන්නේ දැන් ඉදිරි කාලේ දැන් මං දන්නවා දැන් මේක දැන් දුන්න ගමන් ඊට පස්සේ ඔන්න ටෙලිෆෝන් නම්බර් සිල්ලගෙන එනවා. ඉතින් මම මේ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලන්න කලින් අර පොඩ්ඩක් අර වැඩි කරලා ගෙදර සුද්ධ කරගන්න ඕනේ. ඔව් ඒක තමයි. ඉතින් තමාදී හා බලන්න ඒත් මොකක් හරි ප්‍රශ්නයක් නම් අන්න එතකොට මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා. ඔතන හොඳ තැනක්. හැබැයි මම මෙහෙමත් මං පොඩි දැන් අපි මේ ලෞකික ලෝකෝත්තර නැත්නම් අපි සමහර දියුණු රටවල් වල කියන්නේ පැවැත්ම ඉතා සාධාරණත්වය ඔය ජපානය ඔය ස්කැන්ඩිනේවියන් රටවල් එහෙම අපි දන්නවා අනෙක් කෙනා ගැන විශාල ඒ දේ හිතලා තමයි පාර අයින්නෙත් අනිත් දේවල් හිතන්නෙත් කියලා. ඒක පැත්ත. ඒක හැම වෙලෙම අනිත් එක්කෙනා ගැන හිතනවා. දෙවනි එක තමයි හැම කර්තව්‍යයකදීම හැමතැනම පෝලිමේ ඉන්නේ ඒ පෝලිම් කඩාගෙන යන හිතන්නේ. අනිත් පැත්තෙන් සරලත්වය ඉතාමත්ම සරලයි මිනිස්සු. ඒ කියන්නේ මම මේ හරි සම්මුති තනක් කියන්නේ. ඒ කියන්නේ සරල අර සමහරු සරල වෙන්න සරල වුණා කියලා පෙන්වන්න එහෙම එකක් නෙවෙයි. පෙන්වන්න ඒක ඇත්තටම මමත් කරා ඉස්සර මම ලෙක්චර් කෙනෙක් නේ. ඉතින් මම හෙන ජනප්‍රියයි. ඉතින් මොකද ජනප්‍රිය මොකද මම මාර සරලයි. ඒ කාලයක් ගිහම මට තේරෙනවා ඒක ව්‍යාජයෙන් ගත්ත සරලකම. ඒ වයි තින් අත්ත කතා. දැන් මං කියන්නේ ඒ සරලත්වය ඒ කියන්නේ අර ඊගෝ එකක්. ඊගෝ එකක් මෙතන ඇති. මේ ඊගෝ එකේ පළක් නැහැ. මොකද ඒ ඊගෝ එක රකින්නට වඩා මට මේ බොහෝ මේ ලස්සනක් තියෙනවා මට බලන්න. මේ අපි දකින හැම තැනම ආශ්චර්යයන්නේ තියෙන්නේ. අනිවාර්යෙන්. අන්න ඒක ඒ ආශ්චර්යයක ජීවත් වෙන එක තමයි මං හිතන්නේ. අර කමන්නේ ඉතින් බස් එක නිසෙච්ච කට්ටිය ගොඩක් ඇති. නමුත් you are not late. ඒ කියන්නේ අනිවාර්යෙන්. ඉතින් අවදාවත් කිසිම කෙනෙක් පරක් වෙලා නැහැ. මේ දැනුත් දැන් මේ ගෙවෙන්නේ වේලාව. අපිට අපි අපිට වෙලා තියෙන්නේ අපි දකින අපි සෝබාධර්ම නිර්මාණයන් නම් මේ මල් පිපෙනවා. මල් ඒ ප්‍රයෝජනයක් ගන්නවද? මේ වසුර ගලාගෙන යනවා. අවුලන් අවන. ඒ අපිට එතනින් අදහසක් ගන්න බෑ නෙමෙයි. අපි කියන කෙනා නිර්මාණය වෙනව. නමුත් අපි කියන කෑල්ල දාගත්ත හිඳ නෙමෙයි නඩුව. ඒ අපි කියන කෙනා විතරමයි වෙනස්. ඉතින් අපිට හැමදිස්සෙම සංකීර්ණ විදියට හොයලා ඉවර කරන්න බැරි අපි ඇස් ඉස්සරහා මේ වෙලාවේ පේන අපේ ජීවිතය. මේ ගස්කොළන් මල් මේ මිනිස්සු මේ හැම කෙනෙක්ම අපිට කියලා දෙන මේ ජීවිතය. නැතුව මේ අපි මේ සංකීර්ණ කරගෙන හෙට දවස නෑ කියලා ආපෝ හෙට දවසෙම කියලා හොයන ජීවිතයක් අපිට ලැබිට තියෙන. එනිසා ඒක පැත්තකින් තියලා මලක් විදියට පිපෙන්න පුළුවන්. ඒ කියන්නේ බලාපොරොත්තුවක් නැතුව පිපෙන්නේ මල්. අපිනේ මේ බලාපොරොත්තු ඇතුව පිපෙන්නේ. මං කියන්නේ ඒ කෙනා ඒ පුද්ගලයා මේ ජීවිතේ සල්ල සම්පූර්ණ වෙනවා. මේක දියවැලා යනවා මේ ජීවිතේ. ඒක ඔය ශාස්ත්‍රවරුන් අපේ බුදුන් වහන්සේ පවා ඔය 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 පණීඩේමයි දීලා ඇත්තේ.
නමුත් මං හිතන්නේ ඒක සංකීර්ණ වුණේ කොහොමද කියන එක මං හිතන්නේ ටිකක් ගැටලුවක්. මොකද ඒක සමහරට ඔය එක එක්කෙනාගේ අර ආත්මකථනයන් තමන්ගේ දනුම හැටියට තමයි ඒව ලියවෙන්නේ නැත්තේ කියලා මම පොඩි අනිවාර්යෙන්. අදහසක් දෙන්න. දැන් ඔබතුමා මහාචාර්යවරයෙක්නේ, ඔබතුමා පොත්පත් ලියලා ඇති. ඒ නෑ පොත්පත් නේ, ඔබතුමා කතා කරලා ඇති බොහෝ වෙලාවට සිසුන්ට. දැන් ඒ සිසුවෙක් ඔබතුමා කතා කරන කතාවක් පොතක ලියන්න හදනවා. ඔබතුමා කවදාවත් පොත් ලිව්වේ නෑ. ඔබතුමා නිදහසේ කතා කරා. ඔබතුමා පොත් ලියන්න කරා. මං අහන්නේ ඒක හරියටම ලිව්වේ ඔබතුමා කතා කරන කතාවද ඒ සිසුවා ලිව්වේ? එතකොට ඒ සිසුව ඒක ලියනකොට අනිවාර්යෙන් තමන්ට ආවේණික ආවේණික තමන්ගේ රටාවකට ලියවෙනවාමයි. එතකොට ඒක ඊළඟ කෙනාගේ අතට යනකොට, ඊළඟ කෙනාගේ අතට යනකොට, ඔහොම ඔහොම එනකොට ගොඩාක් පැටලෙවිලි වෙන්න ඉඩ තියෙනවා. මම ඒකට සම්පූර්ණයි කියලා කියන්නේ, නමුත් එහෙම වෙනවාමයි. මේක ප්‍රායෝගිකව බලන්න ඕන බැලුවම. හැබැයි අපිට මෙහෙම දෙයක් තියෙනවා. අර කොළඹට යන්න කොළඹ කියලා බෝඩ් එක තියෙනවා. බෝඩ් එක තියෙනවා කොළඹට යන්න. අපිට ඒක ප්‍රඥාවන්ත අපි දකින්න ඕන. අන්න ඒක වැදගත් වෙනවා. අනිත් කාරණා ටික ඔක්කොම අපි, මට අර ඊයේ කෙනෙක් කතා කරලා කිව්වා, මේ කතා කර කෙනෙක් මට කිව්වා, මල්ලි මම අවසානේ පන්සලට ගිහිල්ලා පන්සලේ තියෙන ඔක්කොම පොත් ටික ගෙනල්ලා ෆොටෝ කොපි කරගත්තා කිව්වා. බලලා බලලා මට පිස්සු වගේ කිව්වා. ඉතින් එතනම තියෙනවනේ මෙයාලට අවශ්‍යතාවය තියෙනවා. ඇත්තටම අවශ්‍යයි මේ ජීවිතේ. නමුත් මේ සමහර වෙලාවට සර්පේ අල්ලගෙන ඉන්නේ බැරිද තැන. ඒකයි ප්‍රශ්නේ. අපි සර්පේ අල්ල ගන්න ඕන හරි තරි. හරි තරින් අල්ලන්න නම් අපිට මේ ප්‍රායෝගික මේ මේ වෙලාවේ මේ වෙලාවේ බලන්න ඕන මේ වෙලාවේ තියෙන ගැටලුව. ඇත්තට මේ මොහොත ලියුණොත් තවත් ලිහෙන්න මොහොතවල් ඇති වෙනවා. මේ මොහොත ලියුණොත් තවත් ලිහෙන්න තවත් මොහොතක් ඇති වෙන්නේ නැහැ. ඒකයි මේ ප්‍රායෝගිකයි කියලා කියන්නේ. නමුත් අපි මේ වෙලාවේ ලියා ගන්න නැතුව අපි ඔළුවෙන් කොහෙදෝ ලෝකයක් හදාගන්න. ඒ ලෝකය ඇතුලේ අපි හොයනවා මෙන්න මේ වගේ දෙයක් ඇති කියලා. එතන මමත් හම්බෙනවා, ලෝකයක් හම්බෙනවා, අර හොයන දේත් හම්බෙනවා. හැබැයි එයා ආපස්සට හැල්ල බැලුවොත්, මේ ඉන්න තැන බැලුවොත්, දැන් ඉන්න වටපිටාව බැලුවොත්, එයාට ওই එකක්වත් හම්බෙන්නේ නැහැ. ඒ ඔක්කොම අදහස් සංකල්පනා විතරයි. හරි ප්‍රභාත්, මං හිතන්නේ අපි සෑහෙන වෙලාවක් ගත කළා. මං ගොඩාක් සතුටු වෙනවා කාලෙකට පස්සේ හරි ඔයාව මේ කනෙක් කරගන්න මේ හැකීම ගැන. ඉතින් මං ඔයාට ගොඩක් ස්තුතියන්ද මේ කාලය අපිට වෙන් කර දීම ගැන. හැබැයි මෙතනින් අපි අවසන් කරන්නේ, අපි මේක අපි මේ සාකච්ඡාව දිගටම ගෙනියමු. මං ඔයාට මේ දන්වල එවන්නම් කොයි දවස්ත කොයි වෙලාවද ඔයාට මේ නිදහස තියෙන්නේ මේ වගේ අපිට සාකච්ඡාවක් කරන්න. හරි ප්‍රභාත්, thank you very much. මං මේ මේක රියලි අප්‍රිෂියේට් කරනවා ඔයාගේ මේ කාලේ අපි වෙනුවෙන් මේ දුන්නට. හරි එනවා, ඔයාට ජය වේවා. ජය වේවා.